සබෝධීවන්දනා සම්බෝධීවන්දනා. සම්මා සම්බුදු සරණයි පින්වත්ව පැහැම දෙෙනටම උතුම් නවම්පුොර පසුලස්සුක පොහෝදා යළිත් සජීවී සම්බාධතාවේ ජාතියේ බෞද්ධ නාලිකාව බෞදධ්‍යහා රූපවාහිනියත් සමකින් සදහවන්නේ ශාසනක ඉතිහාසයේ සුවිශේෂයේ සිතුවෙන් රාශයක් සිත වුණ උතුහුම් නවම්පුරය පසළොස්සක. පොහෝදාවසේ බෞධයා රූපවාහිනිය ඒ වගේම බෞද්‍යහාක වන්විතුටිය සුපින්වත් ඔබේ හිතසුව පිණස්සම සන්නිවධනය කරන මේ පොහොදා සජය විකාශන මාලාවේ පළඹුවන සද්ධර්මානු ශාසනාවයි අප මෙලෙස්සීන් ආරම්භ කරන්නේ. දේශනාාවෙන වෙන් අප සිදු කළ ඒ අෞරවනී ආරාධනාව මෙච්චතින් පිළිගෙන උතුමූ දම් සභහා මණ්ඩපේ වෙත වැඩමකොට වැඩහිඳින පින්වත්ස්වාමින් වහන්සේ නවල දම්මහදය ආරණ්‍ය සේනාාසනය ප්‍රධාන අනුශාසක අවසරයි අපට නමසහිපත් කරන්නට පූජනීය මාන්කඩවල සමාහිත පෙන්වත්ස්වාමින් වහන්සේ. අපිහැම දෙනාම පළමුුවෙන් සාධනාද පවත්වමින් නමස්කාරපෝරකව පිළිගනිමෝ. සාතුහෝ සාධහෝ සාධෝ. ධර්මදානයක් ලෙසයින් අද මේදේශනාව මුළු මහත් ලෝකයාවෙතම සංවදනය කරන්නට සැදහැති දායකත්වල් ලබාත මෙන් කටයුතු කරනවා. පිටකෝට්ටේ එපිට මුල්ල පාරයේ පදේංචි, කොසුමා පෙරේරා මහත්මිය චන්ද්‍රා පෙරේරා මහත්මා සමන්තයේ විමලසේන මහත්මිය එරංගා මහත්මිය ඇතුළු එම පවුලෙස්ස ද හැති පින්වත් පිරිස. ඒවගේම හෙ අන් තුඩුව පුවක් ගහලන්ද. සෝමලතා කොඩි කාර මහත්ම ප්‍රධහන එම සැදහැති පින්වත් පිරිසත්. එමනම් දේශනාව ආරම්පකිරීමට ප්‍රථම හේබිසි කලාකරුවන් ශබ්ද පූචාවන් පවත්වන ොහතේ . ලුව අප ලෝවතර තාාගත සම්මා සම්බෘදු පයණන් වහන්සේ උදෙසා මල්පූජාවන් සිදුකරන්නට ඉන් අවසන පින්වත්වාමින් වහන්සේට දැත්වටිය පිඩිකන්ගමින් දේශනාව වෙනුවෙන් ආරාධනා කරන්නට සදැහැතිදායක පිඩිස්ිටාප අවස්ථාව ලබාදෙනවා ඉන් අවසන පින්වත්වාමින් වහන්සේ මෙතැන් සිට හොතුම් සද්ධර්මාණු ශාසනාව පවත්වනවා ඇතියේ. සමන්තාචකවා ලේසු අත්‍රගච්චන්තු දේවතා සද්ධම්මංමනිරාජස්සේ සුනන්තු සගග මොක්කදං ධම්ම සවන කාලෝ අය भදత धම්্ම සවෙනකාලෝ අய भදత धම්্ම සවෙනකාලෝ අයං भදంత නමුෝතස්සේ භගವත අරහතු සම්මා සම්බුද්්ධස්සේ නಮෝතස්සේ ভাගವත අරහතු සම්මා සම්බුද්්ධස්සේ නಮෝතස්සේ භගವත අරහතු සම්මා සම්බුද්්ধাස්සේ. තස්මාතීහ යමක අතීතනාගත පච්චු පන්නංවා අජ්ජත්තංවා බහිද්ධවා ඕලාරිකංවා සුකුමංවා හිනංවා පනීතංවා යන්දූරේ සන්තිකේවා සබ්බංරූපන් නේතන්මම නේසෝහමස්මි. නමේ සෝ අත්තාති ඒවමේතන් යථහා භූතන් සම්ම ප්ඥාය දට්ටබංතිති. ධර්මශ්‍රවනාබිලාස සැදැහැති වාසනාවන්ත පින්වතුනි පින්වත් පිරිස සුපිම්බර දායකත්ව ලපාගෙන ෞද්ධයා මාධ්‍ය ජාලය හරහා අද නවම්පුර පසලොස්සක් පොහොය දවසේ මුළු ලෝක අටම සදහම් පනිවිඩය බෙදල දෙන්ඩයි මෙ හැම දෙනාම සූදානන් වෙන්නේ. දානයන් අතර ඉහළම අගග්‍රමදාානය ධර්මදානය. සුවිශේෂී දායකත්වයක් පින් තුනේ නවං පුර පසලොස්සක් පොහොය දවස කියලා කියන්නේ. සම්බුද්ධ ශාසනය සුවිශේෂී වැදගත් අවස්ථා රාශයක් සනිටුහන් කරන පින්බර පොහොය දවසක්. සම්බුද්ධ ශාසන ශාසනයක් හැටියට මහා සංගරත්නය එකතු වෙලා බුදුපියාණන් වහන්සේ සමග ප්‍රථම මහාශ්‍රාවක සන්නිපාතය සිද්ධ වුණේ අද වගේ පුර පසලොස්සක් පොහේ දවසක.ඒ වගේමයි සැරියුත් මොගගල්ලාන මහරහතන් වහන්සේලා අග්‍රස්ශ්‍රාවක තනතුරු සඳහා අද වගේ පොහේ දවසක තමයි අවසර ලබාගත්තේ ඒ මැනැත්තං තනුතුරු ලා බේ ලැබුණේ ඒවගේ මයි සම්බුද්ධ ශාසනය චිර පැවැත්ම තියෙන්නේ විනේ මත. විනයෝ නාම ශසනසායු විනේ තමයි මුළු සම්බුද්ධ ශසනය මාවිුෂ. මහාකශව මහරහතන් වහන්සේ ප්‍රථම මහා සංගායනාවේදී, විනයෝනාම ශාසනසායු කියලා ශාසනය ආයුෂ විනයයයි කියලා. විනය ඉදිරිියෙන්ම තබාගෙන. ශාසනය ආරක්‍ෂා කරඩ මූලිකත්වය ගත්තේ. ශාසනය චිරස්තිතිය වෙනුවෙන් ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරේ අද වගේ නවම්පුර පසුළොස්සක් පොහොය දවසක. ඒ මුල්කාලෙ අවවාද කිරීම් ප්‍රමාණවත් වුණා තෙරුන් වහන්සේලාට තම්මන්ගේ ශාසන බ්‍රහ්ම චරියාව සම්පූර්ණ කරගඩ. පසුකාලීනව නොයේකුත් උදවිය සසුන්ගත වුුණ නිසා නීතිරීති පණවන්ඩ වනාට මුල්කාලේ ඉතාම පිරිසිුදු පින්වන්ත උදවයයි සසුන්ගත වනේ අව්වාද කිරින් මාත්‍රේකෙන් අප්‍රමාදිී වුණ රහත් වුණ. එනිසා ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරේ අද වගේ පසලොසක් පොහොය දවසකඒ වගේමයි ඔබ පැහැම දෙනාටම සංවේගදායක කාරණයක් වුණාට ලොවතුරු බුදුපයණන් වහන්සේගේ පිරිනිුවන් වැඩීම බුදු කෙනෙකුගේ මංගල කාරණාවක් දුක් සහිතමේ ලෝකෙ තව දුරටත් ස්කන්ද පරිහරණය කරමින් ස්කන්ද දුක විඳමින් ඉන්න ඇැතුව පිරිනිුවන් වැඩීම ඒ සඳහා ආයු සංස්කාරය අතහැරිය අද වගේ පින්වත් පුරපසලොස්සක් පොහොය දවසක එනිසා පින් ඔතුනි අති ශ්‍රේෂ්ඨ වන්දනීය පූජනීය උතුම් පුරපසලොස්සක් පොහොය දවසක ප්‍රතිපත්ති පූජාවෙන් ලොවතුරු බුදුපයණන් වහන්සේට ඒ සද්ධර්මයට මහා සංගරත්නයට පූජෝ පහාර දැක්වීම සඳහායි, අධ්‍යාත්මික දිවුණු වෙනුවෙන් සසර පරතරක් දැකීම වෙනුවෙන්, සද්ධරම අවබෝධය වෙනුවෙන් ඥාතීන්ඩ පින් අනුමෝදැන් කරඩ සුජීවත්ව වාසයකන සියලු දෙනාට ආශිර්වාද පිණිස සදහම්මගේ හෙළි පහෙළි කර ගණ්ඩයි මේ හැම දෙනාම සැදහැසිතින් තැන්පත් වෙලා ඉන්නේ. එනිසා බොහෝ මුවමනාවෙන් මේ සද්ධර්මය අවබෝධ කරගණ්ඩ උත්සාහවත් වෙඩ. අනවරාග්‍ර සංසාරේ යම්තාක් දුක්කවේදනාවන් තියෙනවනන්ගේ හැම්ම දේකටම එකම රැකවරණය එකම පිහිට එකම පිළිසරණය මේ සදහම් මඟ පමණයි. දම්මන් විනා නත්ති පිතාචමාතා ධර්මය හැර පිහිට පිළිසරණ පිණිස මවෙක් හෝපියෙක් ඇත්ති නෑ. තමේවතානං සරණං පතිට්ඨහා තමන්ට තමන් විතර ඉතින් එකම පිහිට පිළිසරණය. ඒයි තස්මාහි බොහෝ කිච්ච මඥ්‍ය පහය සුනාත ධාරේත චරාත ධම්මේ. හුඳට මේ ධර්මය අහ ගන්්ඩ සුත. ඒ අහපු ධර්මය හොදට ධාරණය කරගණ්ඩ. ඊට පස්සේ චරාත ධර් ධරමය තුළ හැසිරෙන්ඩ කියලා ලොවතුරු බුදුපයාණන් වහන්සේ දේශනා කරා. පින්වතු නේ නිසා අද දවසේ අතිශයිම්ම සුවිශේෂි වුණ සම්බුද්ධ ශසනයේ වෙනස අනික්ශාසනලට වඩා වෙන්කරලා පෙන්වන. සමහර වෙලාවට අපි බෞද්ධයන් වනාට අපි ඉන්නේ කුමන පාර්ශවේද කියන කාරණාව තේරුම්ගණ්ඩ පොළුවන්. අත්තිශයිම්ම වටිනා වැදගත් සූත්‍රයක් තමායේ. අද මේ බෞද්ධයා මාධ්‍ය ජාලය හරහා මුළු ලෝකයට ම අපි හෙළි පිහෙළි කරන්නේ. සංයුත්ත නිකායේ කන්ද වක්ගේන යමක සූත්‍රය මේ සූත්‍රය හරහා ඇත්තටම අපි බෞරගද එහෙමනං අපේ තව පිසුද. සම්මාදිට්ටියේ අඩු පාඩු තියෙනවද. කොහොමද අපි නිවැරදි සම්මාදිට්ටිය තේරුම්ගන්න කියන කාරණාව, අවබෝධ කරගඩ හොඳ සූත්‍රයක් මේ යමක සූත්‍රය. එනි සබ් හෝම වුවමනාවෙන් කය නිශ්චල කරගෙන න්නවා වගේම හිතත් නිශ්චල කරගෙන මේ බණටික තේරුම්ගඩ හැම දෙනාම උත්සාහවත්වෙමු. පින්වතුන. තස්මාතීහ යමක අතීතනාගත පච්චුප පන්නන්වා, අජ්ජත්තන්වා බහිද්දාවා, ඕලාරිකංවා සුකුමංවා, හීනංවා පනීතන්වා, යන්දූරේ සංතිකේවා. සබ්බං රූපන් නේතන් මම නමේසෝ අත්තාති. මේ අදි වසයෙන් යමක යම්තාක් අපිට රූපයක් හම්බ වෙනවනං. අපිට රූප හම්බ වෙනවනං ඒ රූප හම්බ වෙන්නේ එෝ අතීතන්තයෙන් එහමනැත්තං අනාගතන්තයෙන් එහමනැතං වර්තමානින් නේද. අතීත අනාගත පච්චු පන්නංවා. අජ්ජත්තංවා බහිද්ධවා. එක අධ්‍යාත්මික රූපවෙඩ පුළුවන් එහමනතං බාහිර රූප වඩ පුළුවන් අජත්තංවා බහිද්ධවා. ඕලාරකංවා සුකුමන්මා ඒකයන්නේ රලූ ඒ කියන්නේ අපට බොහෝම පහසුවෙන් අවබෝධ කරග්ඩ පුළුවන් රළු රූප වෙන්ඩ පුළුවන්, සියුම් රූප වඩ පුළුවන් ඕලාරිකංවා සුකුමංවා. හීනංවා පනීතංවා හීනයයි පහත්යයි සම්මත රූප වඩ පුළුවන්. එවගේම ස්ෂ්ටකාන්ත ප්‍රියමනාප ප්‍රනීත උසස්්‍යයි සම්මත රූප වඩ පුළුවන් යං දූරේ සන්තිකේවා දුරරූප වඩ පුළුවන් ළඟරූප වඩ පුළුවන්. සබ්බං රූපන්. මේ එකොලොස් ආකාර සියලුම රූප, නේතන් මම මම නෙවෙයි. නේත මම නේසෝ හමස්මි මග නෙවෙයි න මේසෝ අත්තාති මගේ ආත්මය නෙවෙයි කියලා යම් කිසි කෙනෙක්. සම්මක් ප්‍රඥ්ඥාවෙන් තතුසේ මනාකොට දකිනවනං. ගේ ජීවිතේ ටිකෙන් ටික ටිකෙන්ටික ආශ්‍රවක්ෂය වෙනවා මිත්‍යාදෘෂ්ටිය දුරවෙලා යනවා භවනිරෝධය සාක්ෂාත් වෙනවා මේ ජීවිතේම පංච උපාධනස්කන්ද දුකක් තියෙනවනං ඒ පංච උපාදානස් කද දුක හිරුදුටු ගනා දුරක් මෙෙන් විහත විද්වන්සනය වෙනවා මේ ජීවිතය තුළදේීම හරියට මේ දේශනාව යම් කිසි කෙනෙක්. නීවර ධර්ම දුරුකරල ශ්‍රවණය කරගත්තොත් ඒ කාන්තයෙන් ඉන්ආසනවලදම අධිගව මාර්ගඵල සාක්ෂාත් කරගණ්ඩ පුළුවන් හේතුූපනිශ්‍රේවෙන්න උදාර වටිනා සූත්‍රයක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් මගේ ආශිර්වාදයක් ප්‍රාර්ථනාවත්. අධිගම මාර්ගඵල ලබා ගැනීමට හේතු පනිශ්‍රවේවා එවගේම නිවැරදි සදහම් මග හෙළි පෙහෙළි කරගන්ඩ. ධරම අවබෝධයටම මේ සූත්‍රධර්මය මේ හැම දෙනාටම මගක්වේවා හැම දෙනාටම, මේ ජීවිතය තුළදම දුක නිරුද්ධ කරගණ්ඩ මේ දේශනාව මහෝපකාරි වේවා කිය ආශිර්වාද කරමින් දේශනා වාරම්භ කරනවා පින්මතුනි. එදා සැවැත්නූර ජේතවනාරාමේ සැරයුත් හාමුදුරු වැඩඉන්නවා. සාරිපුද සාාහණී වහන්සේ කියලා වගේ කියල බුදු හාමුදුරු දේශනා කරන්නේ. පිහතු නෙහෙම කියන්නේ බුදු කෙනෙකුට තනියෙන් සම්මා සම්බුද්ධාත්තුවයට ආවුත් පරිවාරයේ නැත්තං මහරහතන් වහන්සේලා නැත්තං අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා නැත්තං බුදුරජාණන් වහන්සේ කෙනෙකුටුවත් සම්බුද්ධ ශාසනය ඉදිරියට අරගෙනයන්න බෑ ඒ ආවශ්‍ය කෙටි වෙනවා ශාසනයේ වගේ බොහෝ පිරිසකට ශාසන රැකවරණය දෙන්ඩ පුළුවන් හැකියාවක් ඇත්තනෑ. ඉතිං බුදුපයණන් වහන්සේගේ ඒ සම්බුද්ධ ශාසනය දීර්ග කාලීනව පවත්වඩ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා අසූ මහාශ්‍රාවකයන් වහන්සේලා මහා සංගරත්නය අප්‍රමාන මෙහෙවරක් සිද්ධ කලා ඒ අප්‍රමාණ කැපකිරීමම් ඒ මෙහෙවර ඒ කල්්‍යයාන මිත්‍ර වැටනිසා තමයි අවිච්චින්නව අකණ්ඩව අවුරුද්දදස් හයසිය ගණනක් විතර මේ සම්බුද්ධ ශසනය නිරුපද්‍රිතව ඔබ අප සෑම සිලු දෙනාටම සෙවන සිසිලස රැකවරණය සලසන්නේ. එනිසා එහිලා ප්‍රධානම සෙම්පතිය තමයි සාරපුත්ත මහරහතන් වහන්සේ දකුණත් අග්‍රශ්‍රාවක ඒ වෙනුවෙන් ඒ ඒ හාසංකය කල්පයක්. පාරමී ධර්මපූරණය කරග නැවිල්ල ලොවතුරු බුදුපයණන් වහන්සේට මහා ශක්තියක් වුණේ. මහා සෙම්පතියෙක් වුණ සැරියුත් මහරහතන් වහන්සේගේ ගුණකදම්බය. පැහැදිලි කරට කාලසීමාව නෙවෙයි උන්වහන්සේ එක්තරා වෙලාවක තමන්ට චෝදනා කරෝ භික්ෂුවකට මට පහරදීල සැරියුත් හාමුදුරුවෝ චාරිකාවයන්ඩ යනුවකිවූ හම බුදුරජාණන් වහන්සේ සැරියුත් හාමුදුරුවෝ ගෙන්නල මේ කාරණ වහනකොට සැරයුත් හාදුර පැහැදිලි කරනවනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මොනුවගේ කෙනෙක්ද කියලා මම හරියට ජීවත් වෙන්නේ පාපිස්නා බිස්සක් වගේ මේ පාපිස්නා බිස්සේ රජවුරුත් ඇවිල්ල කකුල් දෙක පිහදානව සිටුවරුත් මැති ඇමතිවුරුත්. එවගේම කසල සෝදකයොත් සමාජයේ පහත්්‍යයයි සම්මතු ඕන කෙනෙක් පාදික පිහදානකොට පිස්නා බිස්්න කිසි කාලෙකොවත් වෙනසක් ඇති කරගන්නෑ වගේ. මම ජීවත් වෙන්නේ. කවුරු කොහොම මොනවාල දුන්නත් මොනව ලැබනත් එක හා සමසිතින් මම උපේක්ෂාවයුක්තවාසය කරනවා. මම හරියට පාපිස්්නා බිස්සක් වගේ ස්වාමීනී. මම ජීවත් වෙන්නේ අංකැඩුුණු ගොනෙක් ජීවත්වෙනෝ වගේ වීදියක අන් දෙකම සිදුනු ගොනෙක්. පොච්චර කැටකැබලිති පහරවල් එල්ලඋනත් තමන්ගේ පාඩුවේ කරභාගනින්නෝ වගේ මං කවදාවත් කෙනෙකුට හිංසා කරන්න. අංකැඩුුණු ගොනෙක් වගේ මම ජීවත්වෙන ස්වාමීණී. මං මේ පොෝ පොළොවට ඕන තරන් ජරාදේවල් පිළිකුල් දේවල් අසු ජයාදිය පොළොව කවදාවත් කම්පාවෙන්න ජලේ වගේ ගින්දර වගේ සුළඟ වගේ. හොඳ දේත් නරකදත් සමසේ විඳ දරාගෙන මම ජීවත්වෙනවා ස්වාමීණී සිංහනාද කරා සැරයුත්හා මුදුරෝ තමන්ගේ ආශ්චර්යමත් ජීවිතේ තමන් කොච්චර නිහතමානී චරිතයක්ද කියන කාරණාව එදා සැරුත්හා මුදුරුව බුදුපියාණන් වහන්සේ ඉදිරියේ භික්‍ෂුන් වහන්සේලාට දේශනා කරා ඉතින් අපිට හරි ආඩම්බරයි හරි ශ්‍රද්ධාවක් පුද්දුම ගෞරවයක් ඇතිවෙන්නේ අනේ අපේ ධර්ම සේනාධිපති සාරිපුත්්ත මහරහතන් වහන්සේ මහ පුදුමාකාර බලයක් ශක්තියක් හැකියාවක් තියෙද්දිත් අංහැඩුණු ගොනෙක් වගේ පාපිශ්නා බිස්සක් වගේ කාට දුපකාර කරන්න ඕෝනේ සමන් වහන්සේගේ සියතිම්ම කුටිය කුටියක් ගානෙගිහිෙන් කුටි අමදමින් වතුර අඩුපාඩුනං වතුර ටික සකස් කරල දෙමින්. ඒ වගේම අසනීප කෙනෙක් ඉන්නවනං පිහිටවමින් විටක දාසේක් වගේ මේ සම්බුද්ධ ශාසනය කටයුතු කරා. ඉතිං එබඳ මහා තෙරුන් වහන්සේලා දේශනා කළ මේ බණපදයක් තියෙනවනං බුද්ධ වචනය එක්මවාගේපු බණපදයක් නෙවෙයි බුදු පයාණන් වහන්සේගේම සදහම් පනිවිඩය තමයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන්නේ. පින්මතුනේ දවසක් සැරයුත් හාමුදුරුවන්ගේ ඉවසීමේ ගුණේ කියල කියනවනං. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණකදම්බය. මුළු නගරය පුරාම පැතිරලා තිබුණා පුදූම ඉවසලිවන්ත තෙර නමක් එවගේ හරි මහිංසක ගුණේ හපත් තෙරුන් වහන්සේ කෙනෙක් කියලා හැම දෙනාගේම ගෞරුවයට පාත්‍ර වෙලා හිටිය සැරියුත්ම හරහතන් වහන්සේ. බ්‍රාහ්මණ තරුණයකුට මේ කතාව විශ්වාස කරන්න බැරිවුනාා ඕනම කෙනෙක්ෙ ඉවසීම මම නැති කරනවා. මට පුළුවන්ගේ ඉවසන එක නැති කරඩ. මම එකක ඔප්පු කරලා පෙන්න්නන්නම්. සැරියුත් හාමුදුරුවෝ පින්ඩ පාතෙ වඩිනකං නගරත් දවාරයේ පැත්තකට වෙලා හිටියා. අනික් ස්වාමීන් වහන්සේලා ඔක්කෝම පින්ඩපාති වඩිනවා. දැන් මේ සැරියුත් හාමුදුරුවන්ට පහර දෙන්නඩ බලාගෙන ඉන්නේ. ඉවසීම බලන්ඩ පරික්ෂා කරන්ඩ සැරියුත් හාමුදුරුවෝ නෑනේ. එකත් එක්කටම මේ තරුණය තේරුන්ගත්තා බ්‍රාක්්මණය තේරුන්ගත්තා මම මෙතනෙ ඉන්නවා කියලා ආරංචි වෙලා වෙඩ ඇති සැරියුත් හාමුදුරුව පින්ඩ පාති වඩින්නේ නැත්තේ. දැන් සෑහෙන වෙලාවක් ගතලා සැරියුත් හාමුදුරුව තාම වැඩිය නෑ. නොයි සිලිමත්ව බලාගන ඉන්නවදැන්. පින්වතුනි සැරියුත් හාමුදුරුව පරක්වවෙන්නේයයි. සැරයුත් හාමුදුරුව මුලින් සඳහන්කරාවගේ දාසෙක් වගේ පාපිශ්නා බිස්සක් වගේ මුළු සැවැත්නුර ජේතවනාරාමේ යම්තාක් කුටි සේනාසරනන් භික්ෂූන් වහන්සල වැඩ ඉන්නවනං ඒ අඩුපාඩු ඔක්කොම බලල ජලේඩික. ඒගේම ැලිකසල තියනන් ගේ ටික සුද්ධ පවිත්‍ර කරලා ඒ සියල්ලම කරලා තමායේ අන්තිමට පින්ඩ පාත වඩින්නේ. ඉතිං අපේ ජීවිතෝලට මහගු ආදර්ශයක් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කතාවෙන් සඳහන් වෙන්නේ. එ නිසා පැවරුමක් හැටියට ගෙදරගිහින් සැරියුත් හා මුදුරුවන්ගේ චරිතාභධානය කියවලා බලන්න සැරයුත් හාමුදුරුවේ ඔක්කොම කරලා පරක්වෙලා ඔන්න දැන් ඈතින් මේ තරුණයට පේනවා වඩිනවා. දැන් හිතර හරි සතුටක් තමන් වචනයක් දීලතින මනුෂ්‍යයන්ට සැරියුත් හාමුදුරුවෝ ඉවසනවා කිය කියනවාවනගේ ඉවසීමමම නැති කරලා පෙන්න්නනවා ඒ ගුණයහපත්කං මං නැති කරලා පෙන්නනවා කියලෙවෙරලා. පොරොන්දුවක් වෙලා තිබුණ ඉතිං සැරියුත් හාමුදුරුවෝ ඒ ප්‍රධාන දවාරේගාවෙන් යනවත් එක්කම පිටු පස්සෙගිහින් හැංගිල ඉඳලා වේගෙන්ි පිටට පහරක් එල්ල කරා. ඒ පහර සාමාන්‍යෙන් දරාගඩ පුළුවන් පහරක් නෙවෙයි. වේගවත් පහරක්. නමුත් සැරියුත් හාමුදුරුව නෙවෙයි පිටි පස්ස හැරලා බැලුවේවත්. මූනෙක් කිස්සිම ඉරියව් වෙනසක් නෑ. ඉස්පරිසේ නිසා, යම් වේදනාවක් ඇති වුණනං ඒ වේදනාව සිහියෙන් නුවනිම්ම දැනගැන තෙරුන් වහන්සේ හෙම්මම පිටු පස්සවත් හැරල බලන්න නැතුව කිසිදු වෙනසක් ප්‍රතිචාරයක් නොදක්වා එහෙම්ම මිදිරියට වැඩිය තරුණය ගල් ගැහුණ මෙච්චර මගේ පහරක් කාල කිසිදු කෙනෙක් රවා බැලි මාත්‍රයක්වත් නොකර යන්නේ නෑ. ඒ තරං වේදනා සහගත පහරක් මම දුන්නේ. නමුත් තෙරුන් වහන්සේ හැරි ලවත් බැලුවනෑ සංසුන්වයේ විදිහටම වඩිනවා. හිතාගණ්ඩ බැරිවුණ. මුළු ඇගපුරාම දහඩිය ගලන්න්න පටන්ගත්තා ඇගේ ගින්නත් මතු වනා වගේ මෙබඳු ගුණේහපත් තෙරුන් වහන්සේකට නේද නිරපරාධෙ මම. පහර එල්ල කරේ කියලෙවරල්ල වේගෙන් දුවගෙන ගිහෙන් සාරිපපුත්ත මහරහතන් වහන්සේගේ දෙපාමුල වැඳවැට්ටිල සමාවවිල්ලවා. මිනිස්සු ආවා ඒ තරුණයට කරදර කරන්න සැරියුත් හාමුදුරුවයේ සියලු දෙනාම වැලැක්කවා සමාව දුන්න. මං ඒ පොං්චි කතාපෝත පැහැදිලි කරේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණස් ස්වභාවය කෙටියෙන් වනත් අද දවසේ. ංචිහෝ පැහැදිලි කිරීමක් කරන්න එනිසා හොඳට මතකතියාගන්නඩ අපි බෞද්ධයන් හැටියට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැටියට එහෙම නැත්තන් අපේ ප්‍රධාන තෙරුන් වහන්සේ හැටියට ඒ මඟ අනුගමනය කරන අපි එතුමන් වහන්සේ වගේම ගුණසුවඳින් පෝෂණය වඩෝනේ එගි ජීවිතයේ වර්ණවත් වෙන්නේ සුන්දර වෙන්නේ ලස්සන වෙන්නේ. ගුණධර්මයන් පෝෂණය වෙන ප්‍රමාණයටයි එනිසා ගුණධර්මින් ශක්තිමත් වෙලා ජීවිතේ මුළු ලෝකටම සුවඳහමන මලක් බවට පරිවර්තනය කරගන්නමින් සද්ධර්මයක් අවබෝධ කරග්ඩ උත්සාහවත්වෙමු. සැරයුත් හාමුදුරුවෝ ජේතවනාරාමි වැඩ ඉන්න කාලෙ යමක කියලා භික්‍ෂුවක් හිටියා. මේ භික්ෂුවගේ අදහසක් තිබුණා රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නෑ කියලා. ඔන්න දැන් සූත්‍රයට අවධානය යොමු කරන්න හුදුවට සිහියෙන් නුවනින්. රහතන් වහන්සේ මරණෙම්මත්තේ උපදින්නේ නෑ. දැ රහතන් වහන්සේ ම ප්‍රශ්නයක් ඇහුවෝත් මරණෙන්ම්මතේ උපදිනවද නැද්. රහතන් වහන්සේ මරණින් මතය උපදිනවද නැද. උපදින්නේ නෑ. බොහො මොහොඳයි. මෙතනින්න හැම දෙෙනම හරිම දක්ෂයි. හරිම දක්ෂයි මට අතරින් පතර කීපදිනෙක් ඇති ඒ උත්තරයට වඩා වෙනස් උත්තරයක් දරන නමුත් බොහෝ පිරිසක්කින්වා රහතන් වහන්සේ මරණින් මතය උපදින්නේ නෑ. ඉතිං යමක භික්ෂුවත් හිටියේ මෙන්න මේ අදහසේ. රහතන් වහන්සේ මරණෙන් මත්‍ය උපදින්නේ නෑ. ඕහ! දැම් මේ ගැලපෙනවන්නේ ඇයි. ජාති ඇතිවුණොත් තමයි ජරා මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්සයන් උපදින්නේ. හරිනිෙදැන් බුදුදහමට ගැලපෙනවා. නමුත් මතකතියා ගැන්ඩ එක ම මුලින්ම සඳහන්කරේ අපි ඉන්න කොතනද කියලා තේරුම්ගණ්ඩ වටිනාම සූත්‍රයක් මේ සූත්‍රයේ. රහතන් වහන්සේ මරණින්මත්ය උපදින්නේ නෑ කියලා. මේ ලාමකූ පාපියූ දෘෂ්ටියක් යමක භික්‍ෂූ අරගෙන ඉන්නවා. ඉතින් භික්‍ෂූන් වහන්සේලා කිව්වා. මේ යමක භික්‍ෂුවට ඇවැත්න ඔය දෘෂ්ටියය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක් නෙවෙයි. රහතන් වහන්සේ මරනෙම්මය උපතින්නේ නෑ කියල බුදුජන් වහසේ කිසි තැනක දේශ කරල නෑ. බදුජණන් වහන්සේ කිසි තැනක දේශනා කරලා නෑ. නෑනෑ. මම ඒ විදිහටම තමයි අහලා තියෙන්නේ. බුදුරජන් වහන්සේ දේශනා කරලා තියනවා රහතන් වහන්සේ මරණින්ම් මත්තේ උපදින්නේ නෑ කියලා. මම ඒ විදියට දරාගන්නම්. භික්ෂූන් වහන්සේ කොච්චර කීවත් මේ යමක භික්‍ෂුව මේ කියන අදහස අයිංකරේ නෑ. ඊට පස්සේ, කාට හරි දැම්ම එක ගිහි කියන් දෙපාය කියඩ පුළුවන් එකම කෙන එක්ක බුදු හාමුදුර එහෙමනතා අග්‍රශ්‍රාවකයන් වහන්සේලා සුදුසුම කෙනා භික්‍ෂුන් වහන්සේලා එකතු වෙලා ගිහෙෙන් සැරියුත් හාමුදුරුවන්ට කියනවා ස්වාමීණේ. මේ යමක භික්‍ෂුව අනික් හැමෝටමත් කියනවා රහතන් වහන්සේ මරණින් මතය උපදින්නෑ කියලා මේ ලාමක වූ. පාපියූ දෘෂ්ටි අයින් කරගණඩ. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් නෙවෙයි. සැරියුත් හාමුදුරුව මේ අහග ඉඳලා සවස් බාග පල සමවතින් නැගී සිටලා. යමක භික්ෂුවගාවට ගිහිෙන් බොහෝම සුහදව සතුටු සාමීචී යෙදිලා යමක ඔබ මෙහෙම දෘෂ්ටියක් දරනවද කුමක් දැවැත්නි ඔබ රහතන් වහන්සේ මරණයම් මත්තය උපදින්න නෑකිල අදහසක් දරනවද එහෙම එවැත්නි මමේ අදහස දරනවා මොකද ලෝතුරු බුදුපියාණන් වහන්සේ මයි දේශනා කරේ හොඳයි දැන් ඉතින් මේ සම්බන්ධ අය කතා කරන්න දෙයක් නෑන නේද? සම්බන්ධවාය කතා කරන්න දෙයක් ඇත්තේ නෑ. එතකොට ඊට පස්සේ සැරියුත් හාමුදුරුව මොකද කරන්නේ ඒ කතාව එහෙෙන්මම නතර කරලා සැරියුත් හාමුදුරුවෝ වෙන පැත්තකින් මේ ප්‍රශ්නයට අවතීරණ වෙනවා. උොනදැන් හොඳට අවධානෙන් මේ කෙරරි අවධාන යොමු කරගනින්ඩ. සැරුත්හාමුදුරුවෝ හොඳට සිහියෙන් නුවනින් කාරණාවට අවතීරණ වෙනවා. අවතීරණ වෙලා මොකද ඕනෑම ප්‍රශ්නයක් විසද නාකාර තියෙනවා. ප්‍රශ්නයකට පිළිතුරු සපේනකොට ක්‍රම හතරක් තියෙනවා. දන්න ඇත්තුො ඉන්නවනම් මට මතක් කරලා දෙන්න මට සමහරකාරණ අමතක වෙනවා හොඳයි. ඒ කාන්සකරණීය සමර ප්‍රශ්නවලට එක එල්ලේ මුත්තර දෙන්න පුළුවන් සමහර ප්‍රශ්න තියෙනවා එක එල්ලේ මුත්තර දෙන්නඩ පුළුවන් ප්‍රශ්න තියෙනවා ඒකන්සකරනීය. දැ ඕෝගොල්ලෝ සිල් සමාදං වනාද කියලා ඇහෝත්න් එකන්නේ අද පොහොය සිල් සමාධ නැත්ත එකත් බෙදල කියන්න පුළුවන් නේද. අද ආජීව අට්ටමක සීල් එහමත් උපෝසත අට්හංග සීලයේ සමාදං වනාද කිය ඇහවෝත් ඕකොළොට එක්කෝ ඕ හෝ නෑහෝ කියලා එකෙල්ලේම කියන්න පුළුවන්. උපෝසත අට්හාංග සීලයේ සමාධං උනාද කිය ඇහුවොත් ඔවු හෝනෑ හෝ කියලා කියන්න පුළුවන් එක එල්ලේම කියන්න පුළුවන් ඒකාන්සකරණීය සමහර කාරණාතියනවා එහෙම උත්තර දෙන්ඩ බෑ. එතකොට ඒක උත්තර දෙන්්ඩෝනේ විභජ්්‍යවාදීව බෙදලඉවරල තමයි ඒක උත්තර දෙන්්ඩෝනේ. එතකොට බෙදලයිඉවරලා උත්තර දෙවා කියල කියන්නේ කරමේ තමයි සත්‍යෝ දුගතියට අරගෙන යන්නේ කියල ඇහුවොත් එහෙම අපිට කියන්න පුුවන් දෙහෙම කර්මයේ ඒ ආන්තයෙන් සත්‍යයෝ දුගතියට අරගෙන යනවා කියලා මහා මේ කරමේ තමයි අපි විඳවන්න කල අපි එහෙම කිව්වට කරමය තමයි සත්‍යයෝ දුගතියට අරගෙන යන්නේ කියලා කිව්ට එහෙම ඒ කාන්ත වසෙන් අපිට කියන්න පුළුවන් හැකියාවක් ඇත්තේ නෑ එහෙනඒ බෙදලා කියන්න ඩ ඕන නේද කර්මයේ තියෙනවා ප්‍රධාන කොටස් දෙකක් නේද සුදු කර්මතියනවා කළු කරුමතියෙනවා එතකොට සුදුර්ම කුසල කර්මකරුවොත් ඒ කාන්තෙන් සුගතිගාමි වෙනවා. අකුසල කර්මහෙමතන් කලු කර්මකරොත් දුගතිගාමි වෙනවා. එතකොට කර්මය දෙකට බෙදෙනවා මොකක්දුසර්ම අකුසල කර්ම තියනවා. එතකොට ඔබාහන්නේ දුගතිගාමි වෙනවා කියලා කියනව නම් අකුසල කර්මකරොත් දුගතිගාමි වෙනවා. හැබැයි කුසල කර්මකරොත් සුගතිගාමි වෙනවා. ඒවාගේමයි කර්මක් ක්ෂේකරන ලෝකෝතර ප්‍රතිපදාවකුත් තියෙනවා මේක විභජ්්‍යවාදීව බෙදලා උත්තර දෙන්ඩෝන. සමහර ප්‍රශ්න තියෙනවා ප්‍රශ්නයක් අහපුහම ඒකට අපිත් ප්‍රශ්නයක් අහල තමයි උත්තර දෙන්නේ. දැන් අහනවා මේ පුංචි පුතා අහනවා ස්වාමන් වහන්ස ම මහතයිද කියලහනවා. නේද පුතේ මං මහතයිද කියලනවා මට වෝ හෝ නෑ හෝ කියලා කියන්නේ හෙම පුළුවන් හැකියාවක් ඇත්තේ නෑ. ඒ වෙලාවේ මම අහණඩෝනෙම කාට වඩාද කියලා ඒ දරුවගේ නැවත වතාවක් ප්‍රශ්නයක් අහන්ඩෝන. කාට වඩාද කිව්වහම අපේ තාත්තට වඩා කියල කිවොත් අන්න එතකොට එහෙමනැත්තන් අහවල් යාළුවට වඩා කියල කිවොත්. ඒ ප්‍රමාණය සසඳලා මට කියඩ පුළුවන් පුතේ ඔයා මහතයි එහෙමනැත්තං හෙට්ටුයි කියලා මට කියන්ඩ පුළුවන්. ඒක ප්‍රශ්නයකට නැවතත් ප්‍රශ්නයකින් විසඳුම ලබල දෙන්ඩ පුළුවන් නිවැරදිව. එකට කියනවා පටි පුච්චා. ප්‍රති ප්‍රශ්න කිරීම හරහා නිවැරදි පිළිතුරු ලැබල දෙඩ පුළුවන්. ඊගාවට සමහර කාරණා තියෙන ටපනීය. ඒ කාරණාවම වැරදි. ඒ කාරණාවම පැත්තකින් තියෙනවා. ස්වාමීනී මේ ඉලත්තට්ටුව. මේසි රත්තරං මේසයක් මේ රත්තර කොච්චර බරද කිය ැවෝත්. මටඉති නැතිකට එහෙම කියන්න පුළුවන්ද. ඒවගේඒ මං මේ සරල උදාහරණයක් ගත්තේ මේ මේසි රත්තරං කියලා ඕගොල්ලු හිතාගෙන හිටියට ඕුොල්ලො ඒ රත්තරං අදහසින් මොනතරම් ප්‍රශ්නැහුවත් මේස රත්තරං නොවෙනවනං රත්තරං කියන අදහසින් කොච්චර උත්තර දුන්නත් ඒ ප්‍රශ්නිම වැරදිීනේ ඕගොල්ලු ඉන්න තැනම වැරදිී. ඉ එනිසා සමහර ප්‍රශ්න තියනවා ඒකම පැත්තකින් තියෙනවා. ඉතිං මේ කාරණාවේදී සැරියුත් මහරහතන් වහන්සේ මේ යමක හාමුදුරුවන්ගෙන් අහනවා යමකයනි ඔබ දෘෂ්ටියක් අරගන තියෙනවා රහතන් වහන්සේ මරණෙම් මත්තේ උපදින්නේ නෑ කියලා. මේක ඇත්තද. එහෙමයවැත්නිි. යමක කියනවා,ඉහෙමයවැත්නිි, රහතන් වහන්සේ මරණයෙන් මතය උපදිනෙ නෑ. ඒකට ඔන්නන් සූත්‍රයේ නැතිවුණට තවත් බොහෝ කරුණු කියන්න ඇති. මොකද මේ සූත්‍රයේ කෙටියෙන්නේ තිෙන්නේ සූත්‍ර පිටකේ තුළ නේද. සැරුත්හාමුදුරගේ ඇවැත්න බුදුරයන් වහන්සේ ජේසනා කරනවා ජාතිනිරෝධ කරඩ ජාතියම් නැතිකරොත් තමයි ජරාමරණ සෝක පරිදිව දුක්ක දෝමනස්සම නිරුද්ධ කරන්න පුළුවන්. හරිනදැන් ගැලපි අයිනවනය පිට ඕව. එතකොට කීනා ජාතිය ශේවල කරලා තියෙන්නේ කියලා රහතන් වහන්සේලා සිංහනාද කරන්නේත්. මේ ජාතිී ශයකරපු හින්දන්නේ මතු උපතක් නෑනෙ. ඉපදුනුත්නේ ජහාා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්සවයන් තියෙන්නේ. එනිසා රහතන් වහන්සේ මරණෙන් මති උපදි ෑනෙ. හරි දැන් මේ ඔක්කොම ගැලපිලා එනවා. පෙන්වතුනේ භියන්ජන ඡායා මාත්‍රයකින් සූත්‍රයේ දිහා බල අරථග්ඩ බෑ. ඉතාම ගැඹුරු ධරමයක් නමුත් වර්තමානය තුළ අපි මේ යම් අරථයක් ගන්නකොට මේ මතුපිට ඡායාව දිහා බල්ල තමයි උත්තරගන්නේ එපමණකින් අපිට සම්බුද්ධ ශාසනය හම්බ වෙන්නේ නෑ. එනිසා සූත්‍රේම තියෙනවා එහෙම යම් අදහසක් දරනවනං යමක ඒ පාපී දෘෂ්ටියක් ඒ ලාමක දෘෂ්ටියක් රහතන් වහන්සේ මරණින් මත්‍ය උපත්තිය ලබන්න උපදින්නේ නෑ කියලා. බුදුරයන් වහන්සේ කිසි තැනක දේශනා කරලා නෑ. කිසි තැනක දේශනා කරලා නෑ. ඉතිං අපි මේ ශාසනයේ තියෙන්න අරථය නිවැරදිවේ හෙළිපිහෙළි කරග්ඩ ෝන. අන්නේ ඉදාට අපි සැබෑ ෞද්ධයෝ බවට පත්වේ. පින්ඔතුනේ ලෝතුරා බුදුපයාණන් වහන්සේට කෙනෙක් අභහූතයෙන් චෝදනා කරනවා. දේශ සහගතව හොඳට මතකතියාගඩ යම් කිසි කෙෙනෙක් බුදුරයන් වහන්සේට අභූතයෙන් චෝදනා කරනවා දේශ සහගතව අබහුතයෙන් කියලා කියන්නේ සත්‍ය වූුවක් නෙවෙයි. ඇත්තක් නෙවෙයි බොරුවට බුදුරෑන් වහන්ස නොකියපු නො පනව පුුදයක් බුදුරෑන් වහන්සේ පැනෙව්වා දේශනා කරා කියලා දේශ සහගතව කියන උදවේ ඉන්නවා තරහෙන්.ඒ වගේමයි මේ ඇත්තු දන්නවද. පැණන් වහන්සේට බොහෝම ලෙංගතුව ලඟිින්ම ඉඳමින් බොහෝම ශ්‍රද්ධහාවෙන්ම බුදුරෑන් වහන්සර අභූතයෙන් චෝදනා කරනවා බුදුරැන් වහන්සේ දේශනා කරාමයි කියලා. එනිසා මේ දෙන්නම එක හා සමානයි. කොච්චර ශ්‍රද්ධාවෙන් ලඟින් හිටියත් බුදුරන් වහන්සේගේ සම්මාධිත්‍යය උන්නු සුමුවත් දැල්ලනෑ. එනිසා පින්වතුනි අත්තිශයෙන් වැදගත් සූත්‍රයක් මේ සූත්‍රය. ැරයුත් හා දුරෝ දැන් මෙතනදී. මේ යමක භික්‍ෂුවගේ දෘෂ්ටිය කඩන්ඩ වෙන මුකුත්ම එතනින් පටන්ගත්වනෑ වෙන පැත්තකට ගියා. අහනව මොකක්ද යමක අහනවා තංහිින් මං්්‍යසි ආවුසෝ යමක රූපන් නිච්චං වෝ අනිච්චංවාද. යක ඔබ මොකද හිතන්නේ. දැන්උුන් අර ප්‍රශ්නය පැත්තකින් තිබ්බා. ඒකටම ගැටෙන්ඩ ගියොත් එහෙම ඒක උත්තරය නිවැරදිවදන්න බෑ ඒ පැත්තකින් තිබ්බා පැත්තකින් තියල අහනවා තංහිින් ම්්‍යසි අවසෝ යමක ඇවැත් යමකයන ඔබ මොකද හිතන්නේ. රූපන් නිච්චන්වා නිච්චංවාද මේ රූපය නිත්‍යද අනිත්‍යද. රූපය නිත්‍ය ද අනිත්‍යද කියලා හනවා. එතකොට යමක භික්‍ෂූ උත්තර දෙනවා හොඳට පෙළදහම හදාරලා තියෙන්නේ ගුරු ඇසුරෙන් දර්ම ඉගෙන ගෙන තියෙන්නේ. අනිච්චං ආවසෝ රූපය අනිත්‍යයි කියල දේශනා කරනවා. රූපය අනිච්චයි කියල දේශනා කරනවා. ඔන්න සැරියුත්හාහම දු්‍රීගාවට හනවා යං පනා නිච්චං දුක්කවා සුකංවාති. යමක් අනිත්‍ය නං වන දැම් පෙළ දහම පිටු පස්සෙන්ෙන්. රූපය නිත්‍යද අනිත්‍යද කියලා හනවා. එතකොට රූපය අපි හැමෝම දන්ව රූපය අනිත්‍යයි. යමක් අනිත්‍යනං ඒ සැපද දුකද. යම අනිත්‍යන සැපද දුකද. මොකද දෙෙන උත්තරේ. යමක් අනිත්‍යනං ඒ දුකයි. ඕ යද නිච්චන් තන් දුක්කං යමක් අනිච්චනං ඒ සැපවෙන්න දුකයි. එතකොට දුක්කං ආවුසෝ කිය දේශනා කරනවා. ඇවැත් දුකයි කිය දේශනා කරනවා. යං පණ නිච්චං දුක්කං විපරිනාම දම්මන්. කල්ලනුතන් සමනිි පස්සිතුන් එතකොට යමක් අනිත්‍යනං දුකනං ක වෙනස්වෙන සුළුනං නේතං මම නේසෝ හමස්මි නොමේසෝ අත්තාාති මම නෙවෙයි මග නෙවෙයි මගේ ආත්මය නෙවෙයි. ඒක මම කියලා ගන්ඩ සුදුසුද කියලාහනවා. ඔන්න එතකොට පෙළදහමෙනු මකක් ද රූපය නිත්‍ය ද අනිත්‍යද කියලා හනවා. නැවතත් මුල ඉඳ ලයින්ද හැමෝම රූපය නිත්‍යය ද අනිත්‍යද කියලා සැරියුත් හා මුදුුවහනකොට අනිත්‍යයි කියලා උත්තර දෙනවා. දැන් ඔන්න ඒක හරි. යමක් අනිත්‍ය නං ඒක සැපද දුකද ඒ කාන්තයෙන් යමක් අනිත්්‍යනගේක දුකයි යමක් දුකනං වෙනස් වෙන ස්වභභාවයි යුක්තනං ඒ ධර්මතාවේ දුක්කූදේ වෙනස් වෙන දේ ඒ කියන්නේ තමන්ගේ වසගේ පවත්වා ගණ්ඩ බැරි මේ දුක්කූ ධර්මතාවය මම මගේ මගේ ආත්මය කියලා ගණ්ඩ සුදුසුද කියලහනවා දු කවුරුත් කැමතිද මම කියලා ගන්න. දුක මග කරගන්න, දුක මග කරගන්න කවුරුත් කැමතිද. එහම දුක්වි දෙන කවරුත් කැමති නෑ. දුක ම හෝ දුක මගේ හෝ දුක මගේ ආත්මය කියලා ගන්න සුදුසු නෑ. එතවට කවුරුත් එහෙම ගන්නේ නෑ. දුකයි කියලා දැක්කොත්. අනිවාරයේ දුක්කුදේ මම මගේ මගේ ආත්මය කියලා කිසි කෙනෙක් ගන්න නෑ. ඒ වගේම තමයි වේදනාව, සංඥාව සංකාරය විඤ්ඥානය සැරුත්තහාමුදුරුව අහනවා යමකයේනී මේ වේදනාව නිත්‍යද අනිත්‍යද. වේදනාව විස්පරි සිනිසා හට ගතා ඉස්පරිස නිරෝධෙන් නිරුද්ධ වෙනවා. එතකොට ඒ වේදනාව පැවතීමක් නෑ වෙනස් වෙනවා. එතකොට ඒ අනිත්‍යයි එක දුකයි එක මම මගේ මගේ ආත්මය කියලාගන්න සුදුසු නෑ. සංඥාවත් එහෙමයි. සංකාරයක් එහෙමයි විඤ්ඥානයක් එහෙමයි. එතකොට මේ ස්කන්ද පංචකයම අනිත්‍ය වූ ධර්මතා ප්‍රත්්‍යයෙන් හටගන්නේ ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. ඒම නේද. ප්‍රත්‍ය නිරෝධෙන් නිරුද්ධ වෙන නිත්‍ය වූ ධර්මතාවයක් දුක්කූ ධර්මතාවයක්, අනාත්මූ ධර්මතාවයක්. ඒ කිසි කලකවත් මම හෝ මගේ හෝ මගේ ආත්මයයයි කියලාගන්ඩ සුදුසුනෑ. ම කිය ත්තොත් එතන මොකක්ද තියෙන්නේ. එතන තියෙනවා. මම කියලා මැනීමක් තියෙනවා. මම කියලා කියන්නේ මැනීමහෙමනතම් මානය. මගේ කියල ගත්ත හම තන්හාව තියෙනවා. මගේ ආත්මය කියලා ගන්නකොට එක දෘෂ්ටි සහගත වෙනවා. එහෙම නේද. මම මගේ මගේ ආත්මය කියලා ගන්නකොටට එතන තන්හා මාන දිට්ටි කියන ප්‍රපං්ච ධර්මතාවේ තමයි යෙදෙන්න්නේ. යම් කිසි කෙනනෙක් මේ රූපේ මම කියලා ගත්තොත් මග කියල ගත්තොත් මගේ ආත්මය කියලගත්තොත් එතන තන්හාමානදිට්ටිටික තියනවා. ප්‍රපංච ධර්මතාටික තියනවා. ප්‍රපංච කියලා කියන සසර ප්‍රමාධ කරන අර්ථයෙන්. ප්‍රපංචයි කියලා කියන්නේ සසර ප්‍රමාධ කරන අර්ථයෙන් එතකොට මොනුවගෙන්ද ප්‍රමාද කරන්නේ. තන්හාවෙෙන් මානෙෙන් දිට්ටියෙන්. ඔන්න එතකොට මේ අනිත්‍යවූ රූපය දැන් අපි වචන කතා කරනවා දැන් අම්ම තාතල පුරදු කරලා තියනෝ වගේ එහෙමනේද පුතේ අම්ලතාතල පුරුදු කරලා තියනෝ වගේ අපිට පුංචි කාලෙඉඳලා රූපය අනිත්‍යයි කියලා අපිට කියලා දීල තියෙන නිසා අපි තරූපය අනිත්‍යයි කියලා කියනෝ. එවගේම රූපය අනාත්මයි කියලා කියනවා. යමක් අනිත්‍යනන් දුකයි කියල කියනවා. නමුත් එහෙමනං, අනිත්‍යනන් දුකනම් මේ විදිර මනාකොට දැක්කොත් එහෙම ඒ දුක්කූදේ කවුරුත් මම කියලාගන්නේ නෑ මගේ කියලගන්නේ නෑ. නමුත් අවාසනාවන්ත කාරණාවම අනිත්‍ය වන රූපය අපිට මම ගේ මගේ ආත්මයකල අදහසක් තියෙනවන්නේ හොඳ ඉදැන් කාටවත් එහෙම නැද්ද? මේ දුක්කූ රූපය පිළිබඳ අපි හැමෝටම මම මගේ මගේ ආත්මයකල අදහසක් තියෙනවාන්නේ. අපි උත්තර දුන්නට වැඩක් නෑනේ. උත්තර දුන්නට වැඩක් නෑ උත්තරේ වෙනම දිහාාවක ජීවත්වෙන වෙනම දිාවක. උත්තරයි මම ජීවත්වෙන තැන එක තැනක් වෙලා නෑ. එහෙම නං රූපය නිත්‍ය වෙලා තියනවා මට ඇයි මම කියල කෙනෙක් ඉන්නවාන්නේ නේද. ඕව සැරියුත්හාමුදුරුව එකෙන් එක එකෙන් එක මේ විදියට අහනවා. අහල ඉවර වෙලා යමක් අනිත්‍යනං සැපද දුකද කිය මෙහෙ මහල ඉවරලා. ඒ ධර්මතාවය, අනිත්‍යය නං වෙනස් වෙනවනං ඒවගේම තමන්ගේ වසන්ගේ පවත්ව ගන්ඩ බැරිනං ඒ කාන්තයෙන් දුකක් කියලා දැනගැන. ඒක තමන්ගේ කියලා ගණ්ඩ සුදුසුද කියලාහනවා. මේ සූත්‍රයේ කෙටියෙන් පැහැදිලි කරන්නේ. මොකද දිග සූත්‍රයක් හෙටියෙන් පැහැදිලි කරන්නේ. ති මෙහෙම කිව්හාම යමක හාමුදුරුව පොඩ්ඩක් තැතිගන්නවා. පොඩ්ඩක් තැති අරගැෙන ඊට පස්සේ උත්තර දෙනවා. ඒ රූපය මනෙවෙයි මග නෙවෙයි මගේ ආත්මය නෙවෙයි සැරුත් හාමුදුර වහන අහෙම නං අනිත්‍යවූ රූපය තුළ ඔබ සත්වයා දකිනවද පුද්ගලයා දකිනවද ඔන්න එතකොට සත්වයා පුද්ගල මේ අනිත්‍යව වූ රූපය තුළ ඉන්නවද. රූපය සත්වයාද කියහනවා. දැන් අනිත්‍ය වූ රූපය හොඳට නුවනින් බලන්ඩ මේ රූපය සත්වයක් වෙනවාද පුද්ගලයෙක් වෙනවද ඔන්න මේක තේරෙන් ඇත්තං ඒ අදහස පැත්තකින් තියලා ඕගොල්ලො කායානු පසනා වඩඩ දන්. හොඳට කායානු පස්සනා වඩල මේ උත්තරේ ග්ඩ. නිකං උත්තර දෙන්න දෙපා හොඳට කායානු පසනා වඩනවා කෙස් ලොම් නියදත් සම්මස් නහර ඇට ඇට මිදුරු හොදුවට බලලා ගලෝල එකෙන් එක එකින්ක පැත්තකින් තියල පැත්තකින් තියල බලනොවා මෙතන කිසිම තැනක සත්වය පුද්ගිලයකින්නවාද. රූපේ කිසි කලෙකවත් සත්වයේ පුද්ජලයෙක් වෙන්නේ නෑ. රූපේ කිසි කලෙක සත්වය පුද්ජලයෙක් වෙන්න. පූර්භාග ප්‍රතිපදාවේදී එහෙම බලන්නේ එතුකොට. ප්‍රසු ඇති වඩ පුළුවන්. පූ්‍රභාග ප්‍රතිපදාවේදී. කුණුපොකොට ස්තිහා හොඳට බලඉවරලා රූපය සත්වයෙක් පුද්ජලයෙක් වෙන්න කලා හොඳුවට බලනවා. එහෙම බලන්නකට ඇත්තටම රූපය සත්වයෙක් පුද්ජලයෙක් වෙන්නේ නෑ. ඊට පස්සේ. ආහාරයෙන් හටගන්න මේ ය ආහාර නිරුද්ධ වෙනකොට නිරෝධයට පත්වෙනවා. ආහාරයෙන් හටගන්න රපය ආහාර නිරුද්ධ වෙනකොට නිරෝධ වෙනවා. ඉතින් එහෙම තියෙන තැනක අනාත්මු රූපය හොන්දට කායානු ප්‍රස්සනා වැඩනොවනං වැඩිලා තියෙනව නං. මේ කියන අර්ථයට තමන්ගේ හිත සමීප වෙනවා සමපාත වෙනවා. එතකොට මේ රූපය කියන එක කිසි කලකවත්. සත්වයෙක් පුද්ගලයක් වෙන්නේ නෑ. ඉති අජ්‍යත්තන්වා බහිද්දාවා. අධ්‍යාත්මික රූපෙවේවා බාහි රූපෙවේවා. මේ දෙකම කිසි කලකවත් සත්වයෙක් පුද්ගලෙක් වෙන්නේ නෑ. කෙස්්ටික ගලෝල පැත්තගින්තියන්ට ලෝම් නිය දත් සම්මස් නහර මෙහෙම ගලෝ ගලෝ පැත්තගින්ති බමේ එකක්කදදු තැනකවත් සත්වෙක් පුද්ජලයෙක් ප්‍රකටවෙන්නේ නෑ. ඊගාවට හොඳට බලන්ඩ දැන් මෙතැනදේ. ඒ රූපය. සත්වෙක් පුද්ජලයෙක් වෙන්න ඔය ඔක්කෝම එකට ගොඩ ගහනවා දැන් දැ වෙනවෙනම අයිංකරපු කොටස්ටික ඔක්කෝ මේ එකට ගොඩ ගහල බැලුවත් සවලකින් ගොඩ ගහල බැලුවත් ඒත් සත්වේ පුද්ජලය කම්බෙනෝද. ඒත් සත්වේ පුද්ජලයේ කම්බ වෙන්නෙ නෑ. එතකොටට මේ සැරියුත් හාමුදුරු අහනවා යමක හාමුදුරුවන්ගෙන් ඇවැත් යමක එනී රූපය සත්්‍යේ පුද්ගලෙක් වෙනවද කියලාහනවා රපේ සත්වය පුද්ජලෙක් වෙනවාද. ඉති අජ්‍යත්තන්වා බහිද්ධවා අධ්‍යාත්ව බාහිරවේ හම රූපේ සත්වේ පුද්ලෙක්වෙන්නේ නෑ දැන් අර ප්‍රශ්ිට උත්තර දෙේ නැව දැම් මේ හන්නේ. එය හොඳට එතකොට යමක භික්ෂ මේකට උත්තර දෙදනකොට හොඳට කායානු පස්සනා වැඩිල තියෙනවා. දැන් අපි වැඩිල නැති මනසකින් මේ කතා කරන්නේ නේද. අපිහෙම වැඩිච්ච නැති මනසකින් කතා කරන්නේ. මෙහෙම කියනකොට යම කකාහාතුරන් හොඳ නුවනක් තියෙනවා යතා ටිතං යතා පනීහිතන් ධාතු සෝපච්ච වෙක්කති. මේ රූපේ යම්සේ පවතීද, යම්සේ පිහිටා පවතීද. ස්වභහාවර්තෙන් ධාතු කියල කෙන මෙතන ස්වභාවර්තෙන් ස්වභාවර්තයෙන් දකිනවා සත්වයෙක් පුද්ගලෙක් නොව ස්භාවට මේ රූපේ යථහා ස්වභාවේම දකිනවා. රූපේ යතහා ස්වභාවේම දකිනවා. ඔන්න එතකොට ඒ. අරතයේ පිහිටල තමයි යමක හාමුදු උත්තර දෙන්නේ රූපය තුළ සත්වෙක් නෑ රූපස් කන්දය තුළ රූපය තුළ සත්යක් නෙවෙහි කියලා උත්තර දෙනවා. එතකොට වේදනාව සත්වේක් ද පුද්ගලේක්ද. වේදනාව ඉස්පරිත්නෙන්. ඇත්තටම වේදනාව කියන එක ඉස්පරස නිසාන හටගත්තේ ඉස්පරිස නිරෝධය නිරුද්ධ වෙනවන්නේ නේද. දහතුනානත්වයක් නිසා? ස්පර්ස නානත්වයක් සිද්ධ වෙනකට ේදනාවේ නාත්වයක් සිද්ධවෙයි. නේද. එතකොට දහතුනාත්වය මුදුම ලොක් ස්භාවේට පත්ව වුණුත් ස්පරසය බොහොම සැප සහකත ඉස්පර්සයක් වුණොත් එහම. ඒ ඉස්පර්සයේ ස්වභභාවය මත වේදනාව සැපවේදනාවක් වඩ පුළුවන් ඉස්පාසයේ රලුනු දුක්වේදනාවක් වවෙඩ පුළුවන් එහැමනත්තං උපේක්ෂ ේදනාවක් වඩ පුළුවන්. වේදනාව කියන ඉස්පරසෙන් කෙනෙක්කෙරු අනෙවෙයි ඉස්පරසය නිසා හටගත්තේ ඉස්පරස නිරෝධයෙන්. රුද්ධ වෙනවා. එතකොට මේ වේදනාව සත්වයෙක් පුද්ජලය කියලා පනවඩත් බෑ. ඇයි වේදනා උපදන හේතුව තියෙනවා. නේද. ඒ ඉස්පරිසයේ නිසයි වේදනා උපදින්නේ සංඥාවතකොට සත්වේත පුද්ගලේක්ද. නෑ සංඥාව සත්වේ පුද්ගලයෙක් නෙවෙයි. සකාරය එතකොට වේදනා සඥා සංකාරමය ධර්මතා ටික ස් පර්ෂය නිසා හටගන්නවා යිස් පරිස නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. මේ රූපයේද දැන් ගොන එකින් එකට අරගෙනවා. රූපත් සත්වය පුද්ජලයෙක් නෙයි. වේදනාව සංඥාව සංකාරය මේවත් සත්්‍යේ පුද්ගලෙක් නෙවෙයි. වේදනාව ස්පරිසි නිසා හටගත්තා ඉස්පරිස නිරෝධයෙන් නිරුද්ධ වනා. දැන් මෙතන කෙනෙක්ග වේදනාව හෝ දෙයකින් ආපු වේදනාව නෙවෙයි හුදු ේදනාව ගැන විතරයි මෙතන කතා කරන්නේ. වේදනාව මොහෝ මග හෝ මගේ ආත්නය වෙලා නෑ ඉස්පරිසි නිසා හටගත්ත ේදනාවක් විතරයි තියෙන්නේෙ දැන්. වේදනාව කෙනෙකුට අයිති වේදනාවක්. එහෙම නෙවෙයි දැන්. එහෙම යිතිකාරයෙක් නැති පැහැදිලි පිරිසිුදු වේදනාවක් මෙතන ඉපදිලා තියෙන්නේ. වේදනාව දියබුබුලක් හැටියට පෙන්න්නන්නේෙ නේද. ඕ එතකොට දැන් දියබුබුල කියන එක මහපොළොවේ මේ ගලක්කඩහෙම ඇතිවෙන්නේ නෑන නේද. ජල පෘෂ්ටයක් මත තව ජලබින්දුවක් වැටෙනකොට මේ ජල පෘෂ්ටයට අංගලක් විතර තියද්ද දියබුබුල උපදිනවාද. නෑන උපදින්නේ නෑ. ක ජලපපුෂ්ටයට සන්ටිමීට්‍රරයක් විදර තියෙද උපදදිනවාවද. නෑ ජලපෘෂ්ටයක්ත් එ මේ ජලබින්දුව ඉස්පර්ෂ වඋනොත් තමයි උපදින්නේ. ඔන්න ඉස්පර්ෂය නිසා තමයි කලින් මේ වේදනාව තිබ්බද. නෑ. එතකොට ඉස් පරිසය නිසාම හටගන්නේ ජුව න ජලබුබුල නේද. ඉස්පර්ස වෙනවත් එක්කම අහුත්වා සම්බෝතන් හොත්වාන භවිස්සති පෙර නොතිබීමයි මේ. ජල බුබුල හටගන්නේ ඒ බිබිල හටගන්නේ ඒවගේ මිස්පර්ස නිරුද්ධ වෙනවත් එක්ක මේක කණ්ඩවදැන් ශිලා එමතන් ගල් තලයක් වගේ අකණ්ඩෝ මේක දැන් තියනවාද. නෑ ස්පර්ස නිරෝධයක්ත් එක මේක නිරුද්ධ වෙනවා. එතකොට සැපවේදනාවක් වේවා දුක්වේදනාවක් කුමනොහෝ වේදනාවක් වේවා ඉස්පර්සය නිසා හටගන්න ඒක කලින් කවදාවත් තිබිල නෑ. ඒවගේමයි හේතු නිරුද්ධ වෙනකොට එක කණ්ඩ පැවැත්මකුත්නෑ. එනිසා පෙර නොතිබීම හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වුණ වේදනා සං්ඥා සංකාරමයේ ධර්මතා සියල්ලම. ඊට පස්සේ විඤ්ඥානය කියන ධර්මතාව අර රූපයත් මේ නාමයත් ඇසුරු කරගන නාමරූප දෙක නිසාම හටගන්න. මේ වි්ාය නාමරූප නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඉතුරු නැතුවම නිරුද්දධ වෙනවා. එතකොටට මේ වගේම වේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන කියන මේ ධර්මතා. සත්වේක්ද සත්වේක්ද දැන්. ඒස්කන්දටික ෑ ඒස්කන්ද ටි පුරාණ කරමයට දැ ස්කන්ද ටික අහේතුක අප්‍රත්තිකව අකාස්මිකව ඉබේ හටගත්තද. ඉබේ හටගත්තේ නෑ ඉබේ හටගත්තේ නෑ. ඒ හටගත්ත ඒකාන්තයෙන් පුරාන් අවිද්‍යා සංකාර නිසා ඇයි. ීවිතත් අපි ඒවා දැ මේ වගේ අපි පෙරජීවිතෙත් රූපතන්හා සද්ධතන්හා ගන්ධ තන්නා රසතන්නා පොට්ට අබතන්හා. ධම්මතන්න දැ මේ පිළිබඳු සිහිකර කර ඉන්නවා. දැන් අපි දරුවුව කියල ඇඳුම් පැළඳුම් කියල්ල ගෙවල් දුරුවල් යානවාහන බෞබෝග එමනැත්තං මල් පලතුරු නේද නුවේකුත් දේවල් කියල අපි මේ දේවල් පරිභෝග කරනවා කියලා කියන්නේ හැම්ම තැනකමතියන රූපතන්හා සද්ධ තන්හා ගන්ධතන්හා රස තන්හා පොට්ටබබ තන්හා රස තන්හා කියලාගත්තා අපි පිසකණ්ඩ කැමැති හැන් බේකකන් මේ ඔක්කොම රසතන්හාාව නේදතියෙන් දැම් මේවා විඳවිඳ ඉන්නවා මෙෙම ඉන්නකොට දැන් ඔන්න අපේ දැන් කාලෙඉවරයි දැම් මේ කර්මය ආශීවරයි දැන් අපිට එෙනම් බැහැලයන්ඩ කියලා කියනවා. එහෙම නැත්තං අපේ මේ මනුස ජීවිතය ආවිශ්‍යීඉවරයි අම්මක්හය ආයුක්හය දැන් එතුකොට තියෙනවා අප එක්කෝ අපේ ගිවිසුම් ප්‍රාකාරෝරෙන්ඩුවන් හෙමැතන් මේ ගේහර නිවාසි හරි දිරල යන්ඩපාය නේද. ඒවගේ එක්කෝ අපේ කරමය හරිවරුණොත් අපිට යන්න සිද්ධ වෙනවා. එහම නැත්තම් අප මේ කයහරි දිරලගියොත් දැන් ගේ හරි මෙතනින් කඩලා අයින් කරන එක දිරලන් තිබි ඒත් අපට යන්න සිද්ධ වෙනවා. එතකට ගිවිසුම් කාලසීමාව හෝ. මනත් ඉන්න තැනහෝ දිරීමෙන් අපිට යන්නඩ සිද්ධව වෙන. ඒගේ කම්මක්කය ආයුක්කය. ඉගාවට උබහක්කය මේ දෙක මේකට ඉවරුණුත් ඒත් අපිට යන්න සිද්ධ වෙනවා. ඔයත් ඔක්කොම තියෙද්දී වෙන කොහේ හරි නේද. අ ඇමරිකාය පෙන්ටගනට බෙන මාර ත්‍රස්තවාදී බිල්ලාඩන්ගේ ඇල්ල මොකක්ද වැදුනේ. අ ගුවන් ප්‍රහරයක් ඇවිලදිල ඒක විනාශ වෙලාගිය නේද. ඒගේ. දෙකම තියද්දි උපච්චේදක මරණයක් ඇැවිල්ලා ඒත් අපිට යන්න සිද්ධ වෙනවා. හැබැයි අන්ඩ ගියාට තන්හා අපේ නිරුද්ධ වෙලාද තියෙන්නේ. නෑ රූපතන්නා සද්ධ තන්නා ගන්ධ තන්නා රසතන්නා පොට්ට අබ තන්නා දැන් අවසානමොහොතෙත් අපේ හිතේ තියෙනවා මෙ පරිභෝග කරන්න ඕන කැමැත්ත තියෙනවා. නමුත් කැමැත්ත තියෙන නිසා තන්හා මොකද කරන්න මෙතැනින්ට බැරි වෙන කොට බඩු ටිකත් අරගෙන කොහේ හරි තැනක ආපහු නැවත පත්ය ලබන. කොතන් හරි තැනක විඤ්ඥානය හටගන්නවා. විඤ්ඥානය ගිහින් බසගන්නවන්න එවෙයි හොඳට මතකතියාගන්න විඥ්‍යානය බැසගන්නවා කියන අරතයේ කියනකොට හිතනවා මෙතන ඉඳලලා එතන ගහිම් බැසගන්නවා කියලා. තෘෂ්ණාව කෘත්තිය දෙකක් කරනවා මොකක්ද සමුදයාචාර්ය තන්නාවසා වට්ට මූලික තහාාව දැනුද්දුකූ පද්දල දෙනවා. මේ ධර්මතා මෙතන ඉත්තුරු නැතුව නිුද් වෙන කොට. ධරමතාවේ නොදන්නා විද්‍යාව නිසා ඇතිකරගත්ත තන්හාාවෙන් මෙතන අත හැරෙනවත් එක්කම වට්ට මූලික තන්හාාව සස්හරටත් අපි අරගෙනගිහින් නැවත එතනත් අපි උපපත්තිය ලබල දෙනවා. ඔන්න වට මූලික තහාාව. එතකොට එතනත් ඒ ඉස්කන්දටික හටගත්හම ස්කන්ධටික නිසා එතනින් විඤ්ඥානයක් උපදිනවා. නැතුම් මෙතන විඤ්ඥානයක් එතෙන්ට යනවනෙවෙයි විඤ්ඥානස්ස සුං්ඥත, අ්‍යාපාර අසංකන්ති පටිසන්දිි පාතුභාවට්ටෝ ගම්බීරු. මේ විඤ්ඥාණයාගේ සුනඥතයි සත්ව පුද්ගල භාවෙන් සුං්ඥයි වි්ඥා සුං්ඥත අ්‍යාපාර කිසි ව්‍යාපාරණයක් එතන ඇත්තනෑ. අසංක්‍රන්ති මෙතනෙද එහාට ගෙබු සංක්‍රාන්තියෙකුත් නෑ.ඒවුනාට මෙබඳුම විදිහෙ පලයක් එතනත් ඉපදිල තියෙනවා. එතකොට අපි පල දෙක සමාන කර පුොහම ආමයාම තම එතන ගිහිගින්නේ. ඇයි මේ පුරුදුම තමා එතන තියෙන්නේ. එතකොට මේ ගතිලක්ෂනම තමයි එතන නියෝජනය වෙන්නේ. එතකොට මෙතනින් කෙනෙක් එතන්ට ගියාවගේ ලෝක විඥානවාද ඇති වෙලා තිය ඔන්වඔය කාරණාව නිසා හරියට මේක තේරෙෙන් නැතිවෙනකොට. මෙතනින් විඤ්ඥානය එතන්ට ගියානවේ මෙතන තිබුණු ඒ තෘෂ්ණාව මොකද කරේ එතන ස්කන්දටිකක් ආය හටගත්තා. ඒ ස්කන්ද ිකක් එහෙම හට ගත්තාහම ඒ ස්කන්ධ ටික නිසා එතනින් විඤ්ඥානය ඇති වනාා නාම ධර්ම ටික ඔන්නේ එතකොට අපි තෘෂ්ණාව නිසා අපේ මෙතන ජීවිතය සන්තතිය නිරුද්ධ වෙනවත් එක්කම තන්හාාවෙන් මොකද සිද්ධ වෙන නැතවතා ආපවු ප්‍රතිසන්ධියයක් සිද්ධ වෙනවා ප්‍රතිසන්ධයක් සිද්ධ වෙනවා. ඔන්න එතකොට අපේ එතන ඒ අබලිංකාර හාර නිසා රූපය උපදිනක කොට ස්පරිසි නිසා වේදනා සඥා සංකාර උපදිනකොට මේ රූපවේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන මේවා අකාස්මිකව ඉබේ අහේතුකු අප ප්‍රත්තික වහටගන්නවා නෙවෙයි තෘෂ්ණාව නිසා තමයි උපදින්නේ දැන් ඔන්න උත්තරේකටාව. ඒ ස්කන්දටික සත්වයෙක්වත් පුද්ගලයක්කත් නෙවෙයි. තන්නාව නිසා තමයි තන්නාවට තේතුවක් තියෙනවා. අවිද්‍යාව නිසා තමයි ඔන්න ඉපදිලා තියෙන්නේ. ඔන්න ඒකට ආසන්න කාරණාව තන්හාාව කියල කිව්හම මතකතියාගන්න තන්හා විතරක් නෙවෙේ තවකාරණා තියනව යො කෝම් පැහැදිලි කරන්න ඇතුව ධර්මදේශනා කරන න්‍යාය තියෙනවා. රූපෙට හේතුව ආහාර කියනකොටට හාහිෙන් ඔවූ පට හිතු ආ ඇයි තකට අවි්‍යාකරම තන් හානය අ යතකට ට යම් යම් පරියායං වලින් ධර්ම දේශනා කරනකට රූපෙට හේතු ආහාර කියලා කියනකොට මතකතියාගන්ඩේ ඒ ආසන්න කාරණාවෙන් පැහැදිලි කරනවා මිසක් ඉතුරු කාරණාටික පහැදිලි කරනවා නෙවෙයි ඒකෙන් කියන්නේ ආහාර විතරයි කියලා. අනික් ධර්මතා ඔක්කොම පැහැදිලි කරන්නේ නෑ ධර්මයක් තේරුම් ගන්නකට අපි නුවින් තේරුම්ගන්නුට මෙතැන දේශනා කරන පරියායමොකක්ද කියලා. ඔන්න එතකොටට යම් රූපස්කන්දයක් තියෙනවන්න දැන් සැරියතාමුදුර අහනවා. යමකයන රූපය සත්වයාද කියලාහනවා එහම රූපය දැන් ඔන්න හොඳට කායානු පසන වැඩිල තියෙන මනසකින් මේ අවද කිරීම විතරයි යමක හාමුදුරුවන්ට කරන්න වනේ රූපය සත්වයෙක් නෙවෙ එතකොට. එහමන වේදනාව සංඥාව සංකාරය සත්වයෙක් නෙව. එතකොට මේ රූපවේදනා සඥා සංකාර කෙනමි ස්කන්දෝලිින් බැහැරව. ස්කන්දෝලින් බැහරව සත්වයක්කින්නවාද. කොට ඒස්කන්ද ධර්මතවලින් බැහැරව අපට සත්වය ගෙන කතා කරන්න පුළුවන්ද. මට තේරෙන් නෑ මේ ඒකන්්දලින් බැහරවට සත්වය පුද්ජල ගෙනනතා කරන්න පුලුවන්ද. ඒත් බෑ එතකොට ඒස්කන්ද තුල එහනම් කොහේ අරිතැනක ස්කන්ද තුළ සත්ව පුද්ගිල භාාවය තියෙනවද. ඒත් නෑ එතකොට හොඳට මතක තියාගඩ මේ රූපය තුළවත් වේදනාව තුළවත් සංඥාව තුළවත්, සංකාරය තුළවත් විඤ්ඥානය තුළවත්. රූප සත්වයකුත් නෙේ පුද්ජලයෙකුත් නෙවෙේ රපේ තුළ සත්වේ කිින්ව පුද්ජලයකුත් නෙවෙේ. රූපය අ සු කරගන සත්වේ පුද්ලය කිින්න්නවත් නෙවෙේ. එතකොට මේ විදියට ගත්හ මරාපේ විසිහාකාර සක්කයි දිට්ටිය තියෙන අහලතියන නේද. විසිාකාර සයි එතකොට රූපන් අත්තතෝ සමනු පස්සති රූපවන්තන්වා අත්තානං අත්තනිවා රූපන්, රූපස් මිංවා අත්තානං වේදනාව සංඥාව සංකාරය විඤ්ඥානය. එතකොට මේ හතර ආකාරයකට මේ ස්කන්ද පහෙෙන් වැඩිඋනම් විසි ආකාර සක්කාය දිට්ටියම දැන් දුරවෙලා යනවා ඇත්ත ඇති හැටියට මේ විදියට හනකොටට රූපය සත්වයකවත් පුද්ජලයකවත් නෙවෙයි දැන්. රූපේ ඇසුරු කරගෙන සත්වය පුද්ජලයකිඉන්නවත් නෙවෙයි. රූපෙන් බැහැ සත්වේ පුද්ජලයේ ගැන කතාවකුත් නෑ එතකොට. එතකොට රූපය තුළ සත්වේ පුද්ජලයකිඉන්නවත් නෙවෙයි. දැන් හොදට යම කහාමුතුරුවන්ට දැන් දෙගිඩියාවක්. මහා පෙපුරුම්වාදය ඇති වුන මේ මහා පෘතිවිය නිර්මාණය වුණේ මහා පිපපුරුම්වාදයෙන් කියකි නො නේද. දැන් තමන්ගේ අර කලින්දීප උත්තරයි මේ උත්තරයි අතර ලොකු පරස්පර භාවයක් දැන් තියෙනවා. නේද. එතුකොට මේ රූපය සත්වයකොත් පුද්චිලෙක්කවත් කියහෙම පනවන්ඩ බෑ. ඒ වේදනාව සඥාව සංකාරය විඤ්ඥානය සත්ව පුද්ගිලභාවයෙන් පණවන්ඩ බෑ. ඒ වේදනාව සඥාව සංකාරය? වි්ානය සත්ව පුද්ල භාවය පනවන්ඩ බෑ. එතකොට සැරියුත් හාමුදුරුව අහනවා ඇවැත්නි යමකයනී මෙලොවත් දැන් ජීවත්වෙන සත්වයෙක් නැති කල. දැන් මේ ස්කන්ධ පං්චගේ තුළ මෙලොවත් සත්වය පුද්ගලයෙක් ැති තැක ඔබ කොහින්ද සත්ව පුද්ගලය පණවන්නේ දැන්. මේ ගැඹුරු කාරණවා කියලකිවම මේකයි. දැන් ජීවත්වෙන මේ මහොතෙත්. රපේදන සංඥා සංකාර තුළ සත්්‍යේ පුද්ගෙලෙක් නැති තැනැක්ක ඔබ කුමන සත්වය පුද්ගලය ගැන ේ කතා කරන්නේ ද. තේනොදම කියනෙ. එතකොට අපි රහතන් වහන්සේ කියල ඒ රූපයේ දිහා බල අපි අදහසක් ඇති කර ගත්තට රූපය පිළිබඳ නොදන්නාකම වේදනාව සං්ඥාව සංකාරය විඤ්ඥානය මේ ස්කන්ධ පංචකයේ පිළිබඳ නොදන්නා අවිද්‍යාවෙන් අපි සංකාර නිමිත්තක් අපි හොසෝලා අරගන්න. ඒ උපදවාගත්ත සංකාර නිමිත්ත රූපෙට බාලා වේදනාවට සංඥාවට සංකාරයට බාලා මේ ඇතිකරගත්ත ඒ පංච උපාදානස්කන්දය ඒ දෘෂ්ටියය සත්ව පුද්ගල ආත්ම වභාවය අපි සතර ආහාරයට දාලා ඒ සත්වයා පුද්ගලය කියලා එතන ඉන්නවා කියලා අපි එයා මරණෙෙන් පස්සේ උපදින්නේ නෑ කියලා හෝ. මරණෙම් පසේ උපදින්නේ නෑ කියලා හෝ. ඇත්තෙත්තෑ ැත්තෙත් නෑ කියල හ මේ අදිවසිෙන් කුමන ප්‍රශ්නයක් අපි එහෙම ඇහුවට ඒ සාධහරණ යිද. බුදුරන්වා එහෙමිකක් කියලති නොද. මේ මොහොතෙත් ජීවත්වෙන මේ මහොතයතු රූපවේදනා සංඥා සංකාර විඥ්‍යාන තුළ සත්්‍යේ පුද්ගලෙක් නැති කල අනාත්ම ධර්මතාවයක් තුළ මරණින් පස ගැන කවර කතාවක් ද. හොඳ ඒට මතකතියාගැන්ඩ අපේ බුද්ධ ශාසනය. අනික් ශාසුන වෙනස තමයි මේ ජාතිය නැති කරන්නේ මරණයෙන් පස්සෙ නෙවෙයි. මේ ජීවිතයේ මේ මොහොතෙම ජාතිය නැති කරන ධර්මතාවයක් තියෙන්ෙන්නේ නමුත් ඇත්තට මහරි අවාසනාවන්තයි. බොහෝ දෙන්නකින් හාලබන්නකොට අනේ අපේ බුද්ධානය අරානික් ශාස්තෘන් වහන්සේගේම දේශනවලට දාල කිය නොව මිසක් ඇත්තටම ලෝත්‍ර බුදුපියාණන් වහන්සේ දේශනා කරේ. නියම සද්ධර්මය මොකක් දක ලබොහෝ දෙනෙක් දන්නෑ. ඉතින් ඒකට කාටවත් දෝස් කියන්න නෑ. හේතුව තමයි නිවැරදි සදහම් මග විවරණය උනෙත් නෑ ඒවගේ විවරණය වනත් අපිට ඒ සුලභශ්‍රවණය කර ගණ්ඩ බැරි වුණා අපිත් කාර්ය බහුල කෙලෙස් බහුල නිසාම. එනිසා අපේ වාසනාවට ඔබේ වාසනාවට අද නිවැරදි සද්ධර්මය හෙළි පෙහෙළිවෙලා ඉන්නවා. ඉන්න පුද්ගලයගේ අනිත්‍ය දකිනවා නෙවෙයි. ඉන්න පුද්ගලේ අනිත්‍ය එමනත්තන් ඉන්න පුද්ගලෙක් මැරල උපදින්නෑ කියලා කියනව නෙවෙයි. ඒ පුද්ගල භාාවම මෙහෙට අයිති නෑ. අධ්‍යාත්මික අයිති නෑ. ඉති අජ්‍යත්තංවා බහිද්ධාවත් දෙපැත්තට මේ පුද්ගලභාවේ අයිති නෑ. එනිසා පුද්ගල භාවේ කියනක අවිද්‍යාපච්චා සංකාරා. ම ගැම්බර දර්ශණයක් මේ හිමිදිිී දෑසන අද දවස දේශනා කරන්නේ. එනිසා මේ ටික කියනවත් එක්කම යම කහාමුදුරුවන්ට තේරුුණා සත්ව පුද්ගල භාවයක් නැති තැනක මම රහතන් වහන්සේ කියලා හිතාගැන ඒ රහතන් වහන්සේ මරණෙම්මත්තේ උපදි නෑ කියලා කියනකොට ඒගේ මිත්‍යා දුෘෂ්ටියයක් බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරලා නෑ බුදුරාන් වහන්සේහෙම දේශනා කරපය එකක් නෙවෙයි. එනිසා, එහම සත්ව පුද්ගල භාවයක් නැති තැනක අපි එහෙම අදහසක් උපදවාගෙන ඒ අදහසින් අපි කතා කරාට දැන් උදාහරණයක් ගත්තොත්. මේ ඔක්කොම මේ දිහා බල මේස දිහාබල්ලක රත්තරං කිය හිතාග රත්තරං කඩේට වික්ුණුවොත් ස්වාමීන් වහන්ස මේකට කියක් ගණඩ පුලුවන්වෙේද. ැ මේේ දිහා බලන ඔගුොලු අදහසක් ඇති කරනක රත්තවරං කියලා. මේ රත්තරං මේසේ ඩට විකුණුවත් කියාක් ගඩ පුළුවන්ද. දැන් රත්තරම් මේ දවසල ගණන් අඩුයි. ඒහම නැත්නං මේ විුණට මේ මොන උත්තර දුන්නව වැඩක් තියෙනවාද. ම මේ සරල කාරණාවකින් කියන්නේ. මේක රත්තරං නොවන තැනක ඕගොල්ලො රත්තරං කියන අදහසක් හිතේ උපදවාගෙන ඒ අදහස මේක තුළින් දැක්කට. මේ මේසේ රත්තරම් නොවෙනවන්නන් මේ මේසේ පිළඳ රත්තරං අදහසකින්. හැයි ඔතන යොක්කොම මේසේ රත්තරන් කියලන්නම් අදහස තියෙන්නේ. ඔයගොල්ලො සමානෝ කතා කරන්ඩ පුළුවන්. ඔයගොල්ලු සමානෝ කතා කරන්ඩ පුළුවන්. නමුත් මේ නිවැරදිෝ දන්න කෙනෙක් මේ පිළඳ උත්තර දෙෙනවාද. ඒ උත්තරේ වැරදිී. එනිසා මතකතියාගන්ඩ ඔවු ජාතිය නිරුද්ධ කරන්න ඕනේ ජාති නිරෝධදේ තමයි බුදුරයන්වාසේ දේශනා කරන්නේ ජරාමර නිරෝදේ තමයි බුදුරයන්වාසේ ධර්ම දේශනා කරන්නේ. හොන්තට මතකතියාගණ්ඩ. ඒක මරණින් පස්සෙ නෙවෙයි. ඒක මරණින් පස්සේ අදාළ නෑ. එතකොට පංචමාර ජිතෝනාතෝ මේ මරුම පරදවනවා මේ ශාසනය මරණය පරාධ කරන්නේ. මරණයක් හිමිකාරයෙ කොට ඉඳිමින් නෙවෙයි. හොඳට මතක තියාගන්ඩ මේ අන්තිමට උත්තරයක් ඇවිල්ලතියෙනවා මැරෙන්ඩ කෙනෙක් නෑ. කෙනෙ කිිටියොත්නි ැරෙන්නේ. මැරිල උපදින්නේ කෙනෙක් මැරෙන්ඩ කෙනෙක් නෑපින්වතුනි. එනිසා එයාට නොදට නුවන තියෙනවා පටච්ච සම්පන්න නුවන තියෙනවා මේ සත්ව පුද්ගල නොූ තැනක, සත්ව පුද්ගල ස්වභාවේ උපදින්නේ කොහොමද. මෙ විසි ආකාර සක්ඛා දිට්්‍යිය උපදින්නේ, සත්ව පුද්ගල ස්ොභාවේ උපදින්නේ කොහොමද කෙලෙවල්ලා ඒ ආශ්‍රවධර්ම උපහදාන කෙලෙස් සංයෝජන. මේ ධරමතාව ඉපදිලා ලෝකයේ ඇත්ත වෙන්නේ කොහොමද කිලෙයාට නුවනක් තියෙනවා. අන්න එදාට හේතු පලදහ මහරහා පටිච්ච සමුපාදය හරහා මෙයාට හොද නුවනක් එෙනවා. සත්ව පුද්ගල නොූ තැනක අවිද්‍යා පච්චා සංකාරා රූපේ නොදන්නාකමනිසා, වේදනා සංඥා සංකාර විඤ්ඥාන නාමරූප දෙක නොදන්නා කමනිසා. අපිට ඇති වුණ සත්ව පුද්ගල භාවයෙන් අපි තියන්දු තීරණ ගත්ට සංකත වේවා අසංකතවේවා සියලුම අනාත්මූ ධර්මතාව තියෙන තැනක අපි සත්ව පුද්ගල භාවයෙන් උත්තර දෙනවනම් එක වැරදී කෙලෙවරලා එයට හොඳ නුවනක් කෙනවා. අන්න එදාට එයාට ජීවත්වෙන කෙනෙක් නැති තැනක. රූපේහිලා සත්වයෙක් පුද්්‍යනක් නොදකින තැනක ජීවත්වෙන සත්වයෙක් පුද්ගලෙක් නොදකින තැනක. එයාට මැරෙන්ඩ කෙනෙක් නෑ. මැරෙන්ඩ කෙනෙක් නැති දැනක උපදින කෙනෙකුත් නෑ. එ නිසා මැරෙන උපදින සත්ව පුද්ගල කතාවක් එයාට යෙදෙෙන්නෑ පින්වතුනි මේ කාරණාව කිව්වම් පස්සේ. ඇවැත්නේ කාන්තෙන් මනාකොට මේ පැහැදිලි කිරීම සිද්ධ කරා. ඔබහන්සේ නිසා මං අද ඇස් දෙක පාද ගත්තා මගේ දර්ශනය පිරිසිදුනා කියලා. යම කහාමුදුරුව මේ දේශනාව ශ්‍රවණය කරගන්නවත් එක්කම සියලු ආශ්‍රවක්ෂය කරගන්න උතුම් අරිහතුන් වහන්සේ කෙනෙක් බවට පරිවර්තනය වනා පින් ොටත්තන අද බොහෝ රහතන් වහන්සේලා ඉන්නවා. හැබැයි සත්ව පුද්ගිල භාවෙන් ලෝකෙ පරිහරණය කරනවා. හරියටට රහතන් වහන්සේ නේද. ඕ මේ දවසර පහුි කාලේ ඔටුණු පලං රජවරුත් හිටියන නේද. ඉතින් මතක තියාගණන්ඩ ඔටුනු පළං රජවරු. ඒගේම රහතන් වන්සල් හරීයටටඉන්න යුගක මේ නිවැරදි සද්ධර්මය හොයා ගන්න ටිකක් මහන්සිවෙෙන්ඩලෝනෙ විහෙසෙන්්ඩෝනේ. පින්වතුනේ ඊගාවට සැරුත් හාමුදුරු අහනවා. හොඳයි යමකයිනි ඔබහෙනම් මරනෙන් මත්තෙ රහසන් වහන්සේ උපදි නෑකෙල් ඇහවොත් ඔබ කොහොමද උත්තර දෙන්නේ. යමක හාමුරුවම ඊට පස්ස කියනවා ඇවැත් මගෙන් යම්කිසි කෙනෙක් ඇහුවොත් මම ඒ විදිට පෙරලා. පය නිති්‍ය ධනිත්‍යයද. යම කනිත්‍යනන් සැපද දුකද මේ පරියාය මහලා මේ විතියට උත්තර දෙනවා කියලා පැහැදිලි කරම් පස්සේ. සැරයුත් හාමුදුරුව සාදු සාධුව ඇවැත්නී කියලෙවරලා ඇවැත්නී උපමාවක් වැටහෙනවා කියලා උපමාවක් කරනවා කුමක් ද යම් කිසි කෙනෙක්ගේ ජීවිත පැවැත්ම ඒ ජීවත් වෙනවන්ට කැමති නැති කෙනෙක් ඉන්නවා. දැ අපිගේ මොකෝ කෙනෙක්ගේ ජීවත්වීමට යා දියුණුුවෙනවට එයා ජීවත්වෙනවට කැමති නෑ. එයාගේ මරණය තමයි කැමති. එයා විනාස කරන්න කැමති හැබැ එහෙම කරන්න බෑ එහෙම කෙරුවත් එහෙම ප්‍රසිද්ධිය ම හුවෙනවා. එනිසා එහෙම කැමති කෙනෙක් මොකද කරන්නේ හොඳ වෙලාවක් බලලා කිසි කෙනෙකුට හිතන්ඩ බැරි වෙලාවක මෙයාගේ ජීවිතය නැති කරනවා. ඔන්න එක සිටුවරයක්කින්නවා? ඒ ටුවරැගේ දාහරණයක් ගම්මු සිටුවරයකින්වා ඒ සිටුවරයාගේ ජීවිතය නැති කරණ්ඩෝනේ මට පුතුම තරහක් තියන්නේ පේ්ඩ බෑම සිටුවරයාව.ඒ කොහොමර විනාස කරල දාණ් ඕෝනේ එනිසා දැන් කරන්න බෑ අහුවනෝමම. එනිසා හොඳුවට බලනවා දැන් මෙයාගේ සිවුම් වෙලාවක් අල්ල ගණඩ වෙලාවක්න හැම වෙලේමින්වා සමීප ආරක්ෂකෝ ඉන්නවා. එනිසා මෙයාාව විනාස කරන්නනං හොඳම දේ තමයි මොකක්ද දැන්. මෙයාගේ හිතවත්ම කෙනෙක් හැටියට සහ සම්බන්ධ වෙනේ එක. ඔන්න ඉති දැන් ගිහින් එල්ල කොහොම හරි අවස්ථාවක් උදාකරගැෙන සිටතුමාගේ හිතවත්ම කෙනෙක් හැටියට දැන්ගිහින් වැඩ කරනවා මමාවය බතුමාට සේවේ කරනුමට වැටු පෙපා. සිටතුමත් හරි සතුටයි. ඉතිං උදේම සිටු නැගිටින්ඩස් සෙරවල නැගිනවා සිටතුමා නැගිටින්ඩ ඉස්සර වෙලා මෙයා නැගිනවා නැගිටලා අවශ්‍ය කරන සියොලුම දේවල් සිද්ධ කරනවා. ඒවගේම සිටතුමා කැපසරුප් දේවල්ම ආසකරන දේවල්, හිත වැඩ කැමති දේවල් මිස්්්‍ර සිද්ධ කරලා කරලා දෙනවා. ඒවගේම රෑ නිින්දට යනකොට සිටුතුමා ඉින්දට ගියම් පස ඔක්කොම හොයල බල්ල කටයුතු කරලෙලට මේය නිදාගන්නේ දැන් සිටතුමාට මේ තරම් විශ්වාසවන්ත කෙනෙක් වෙන කොහෙවත් ඇත්තිනෑ. කොහෙවත් ඇත්තිනෑ. මේ විදිට වැටයුතු එහෙම සිද් කරලා. පවුලේ හැම දෙනාගම් විශ්වාසය දිනාගෙන සුදුසු වෙලාවක් බලල මොකද කරන්නේ. සුදුසු වෙලාවක් බ තිවුණු පිහියක් කරගෙන සැතක් අරගන මොකද කරන්නේ. ගෙල සිඳල දාලේවරලා පැනලෑනෝ. දැන් හොයාගඩ සාක්ෂිත් නෑ. ඇගිලි සැකුණු සාක්ෂි මොකුත් නෑ ජීවිතය නැති කරා. එතකොට සැරුත් හාමුදුරුව කියනවා යමක මේ වදකයා. මේ මිනිීමරුවා මිනිමරුවෙක් වනේ මරණම හොතේද. නෑ. අර ප්‍රියමනාප ස්වභභාවෙන් ආප මුල්ම දවස ඉඳලා. වදකයා වදකයාමයි. එම නේද? ප්‍රියමනාප ස්වභභාවෙන් අර මුලින්ම වැඩට ආාවනං වදකයා වදකයා මයි. හැබැයි වදක ස්වභාවෙන් ප්‍රකට නෑදැ. වදක ස්වභාවෙන් ප්‍රකට නෑ. හිත වැඩ කැමති කෙනෙක් මයි. ්‍රිය මනාප කෙනෙක් ැටියටමයි ආදරෙන් සෙනහසින්ම කටයුතු කරේ. අපි බොහෝම ආදරයෙන් කැමැත්තෙන් අනි කුදවිය කියන දේවල් පිළිගන්නෙත් නැතුව. මෙයා කියන දේම මෙයාටම කැමතිවෙලා කටයුතු කරනවනං. අපි කැමති වෙලා ඉන්නේ. අපි ආදරේ සෙනහස දක්වලා ඉන්න කාටද. වදකයාටමයි. මිනි මරුවටම අපි කැමතිවෙලා ඉන්නේ. ඒ නිසා යම්කිසිකනෙක් රූපේට කැමතිවෙන වනං. ඒ වදකූ රූපේට අපි කැමති වෙලා ඉන්නේ. ඒ ස්කන්ද පංචකය ම කරගෙන මගේ කරගෙන මගේ ආත්මය කරගෙන පින්නවන්නන්. ඒ හැම මොහොතම කුමක්ද සිද්ධ වෙන්නේ. වදකව් ස්කන්ධ පංචකයේ වදකමයි. එනිසා මේ පංචුපාදානස්කන්දය හොදෝට දකිින්ඩකිව ආදීනව හැටියට. පංචුපාදානස්කන්ද ධර්මතාවේ හුදෝට නුවනින්. මොකද පංචුපාදානස්කන්දය දුකයිනෙ උනේ ඒකාරණවත් පැහැදිි කරලා දෙන්නෙපය සංකිිත්තේන පංචුපාදානක් කන්දාා දුක්කා. එතනත් බුදහම්දුර බොරු කියලා තිනද කිය බලමුය දැන් උදේ කිව වගේ. පංචුපාදානස්කන්දේ දුකයි කිය තියෙන තැනක හොඳට බලන්ඩ දැම් පංචුපාදානස්කන්දේ දුකයි කියනකොට ප සැපසාගතවත් වී නොනේ දැ දි්්‍යලෝක පංචුපාදානස්කන්දයක් උපදින්නේ. රපාාවචර් බ්‍රක්්මයන්ටත් රූපවේදනනා සංඥා සංකාර වි්ඥාණ කියන පංචුපාදානස්කන්දයක් තියෙනවා. එතකොටට රූපාවචරලෝකෙ දුකක් තියනවාද. දිවිලෝකෙ දුකක් තියෙනවාද. නෑන. එතන පංචුපාදානස්කන්ද සැපයින. එතක බුදුරන් වහන්සේ කිය නවන පංචුපාදානස්කන්දේ දුකයි කියලා. එහෙම ප්‍රශ්නයක් එන්නෙද ද. කොතනහරි උපාදානස්කන්දයක් තියෙනවන ඒක මොකද දුකයි. අරූපාවිචරවේව උපාදානස් කඳ තියෙනවනම් දුකයි. දැන් බුදුරණන් වහන්සේ කියනවා දුකයි කියලා. සංකිත්්‍යයන පංචුපාදානක් කන්ඳා දුක්කා කියලා. සැකවිෙන් ගත්තත් මේ පංචුපාදානස් කන්ද උක්ොම දුකයි කියලා කියනවන්නේ. මතකතයාගණඩ අපි දුකයි කියලා දකි අරථය දුක්කේ ආර්යඥානය නෙවේ ආරයන් වහන්සේලා දකින දුකනෙවෙයි අපි දකිනන්නේ ඉතින් කකුල් ගල මුල හැපපුුණනත්. සායික මානසික දුකක් ඇති වනොත්නන් ඔොන්න දුක කියල දන්නවා. දුකේ අන්ඥානං. දුක්කම විඳින්න අපේ හැබැයි දුක දන්නේ. ඇබ අංශු මාත්‍රයක්වත් විඳපු නැති. යසුකළ සිටුපුත්‍රයා, තුම්මහල් ප්‍රාසාදයක දුක කියන එක දන්නෙත් නෑ. අනුරුද්ධ කුමාරයා නෑ කියන එක දන්නෙත් නෑ. දුක කියන එක දන්නෙවත් නෑ ඒගොල්ලු. එහෙම තියන තැනක ඒගොල්ලු දුකේ කලකිරුණන්න ඒගොු දුකව පෝදධ කරන්න. අපි අ දුකයි කියන්නේ කායිකමානසික දුක විතරයි. එනිසා මතක තියාගන්ඩ ආරන් වහන්සලා රවට්ට අන්ඩ බෑ. සැප සහගත පංචෝපාදානස්කන්ධයක් ඇති වුණත් එතන ප්‍රීතිය සැපේ තිබනත්. ආරෙන් වහන්සල දකිනවා මේ වෙස්වලාගෙන තියෙන්නේ. මේක හෙනම් සංකත ධර්මතාවයක් හේතු ප්‍රත්තිෙන් හටගත්ත මේ ධර්මතාව හේතු නිරෝදය නිරුද්දවෙනවා. සැප හැටියට පිෙනී හිටියට මෙතන තියෙන මොකක්ද දුක. තලේ සියල්ලුම ධර්මතා දුකයි කියල තේරෙනවා. අන් එදාට එයාට මේ හැම්ම ධර්මතාවයක්ම සංකත ධර්මතා හැම්ම දෙයක්ම දුකයි කිය දැක්ු ඇති වුණ දවසට අන්න එදාට එයා දුකේ කලකිරෙනවා. කලකිරු නොයැලවා නොවැැල්ලකට මිදෙනනවා. පින්වතු නේ නිසා දුකේ කලකිරෙන්න්නම් ආර්යන් වහන්සේලා දුකදකින ආකාරයට මේ පංචු පාදානස්කන්ද දුකාපි දැකගින් ඕනේ. නිසා මතක තියාගන්ඩ මේ ස්කන්ද පංචකය දුක නෙවෙයි. අපි මොකද පුරාණ කරමයට හටගත්තක අපිටත් රහතන් වහන්සිරත් උපදිනවා. දුක පිරිසින්ද දකිින්ඩ තියෙන්නේ. හොතන මතක තියාගන්න දුකක් තියෙන්න්නේ පිරිසිඳ දකිින්ඩ. පිරිසඳ දක්ක හම පබස්ව මිද ික්කවේ චිත්තං චන්තක ආගන්තුක උපක්කිලෙසි උපක්කිලිට. මුල්ම අවස්ථාවේ බොහෝම පවිත්‍රයි. එතන සත්ව පුද්ගල සවභාවයක් කිසි වෙලාව ක උපදින්න. පුරාණ කර්මයට ඉස්කන්ද ටික හටගත්තහම ඕක පරිත්ත වෙලා කිසිම දෙයක් වස්තුව කෙනෙක් දෙයක් පුද්ගලයෙක් වෙලා හම්බ වෙන්නේෙ නෑ. ඊට පස්සේ ඒක ඒ රූපාරම්මනංවා, සද්ධාරම්මනංවා, ගන්ධාරම්ම නංවා, රසසාරම්මනංවා පොට්ට අබාරම්මනං යංයංවා ආරබ්භ තස්මින් සමය අන්නේ. ඒයා අරමුණ මුල්කාරණා කරගෙන ඒ ඇහැට රූපයක් පේනවන්නං චක්කු සම්පසය අපි මුල් කාරණාව කරලා ගමු ඇහට රූපයක් පේනවන්නං ඒ පෙනිච්ච ධර්මතාවය අපිටත් රහතන් වහන්සට හැම කෙනාටම අපේ දැනුම් පරාසට එන්නේ හටගෙන හෙම්ම මිතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඔය වර්ල සටහන ගැනවත් අපි දන්නේ නෑ. හැබැයි අවිද්‍යාවය මොකද කරන්නේ සම්පටිච්චන සන්තීරෙන ොත්තපන ද මේවාගේ මොකද වෙන්නේ. ඒ පැත්තකින් තියෙ නමුත් ිත් කීපයකින් මනෝධාතුෙන් එහෙමත්තන් අර නිරුද්ධවෙච්ච ධර්මතායම නැවත වතාවක්ම ඒ විදිහට හිතිම් මසෝල ගන්නවා. හිතිම්ම ඒක නැවත වතාවක් ඔසෝල ගන්නවා. එහෙම හිතින් ඔසෝල ගන්නකොටත් අර පෙනිච්ච රූපය එහෙමනත්තං චකු ්ඥාන විපාක රූපය තියෙනවාවද. ඒක ඉතුරු නැතුවම නිරුද්දයි. ඊට පස්සේ මනුවමෙන් එහෙම රූපයක් උපද්දලා ගත්තම් පස්සේ. න දාතු ඉරවස නො විං ්‍යාන ධාතු. හිතින් අපි ඊට පස්සේ. ඔන්න ඒ අවිද්‍යාව තන්නාව තියෙන නිසා මෙතන් ටආාවෙත් නිකං ඉට නෙවෙන අපි යමක් ව්‍යාපාරයක් පටන්ගඩන්නේේ ඔන්න ඊට පස කෙලෙස් සහිතව අපි ලෝකයක් උපදවාගන්නවා මනෝමෙන් ලෝකයක් උපදවාගන්නවා උපදවාගන්න ලෝක ඊට පස කොහිද දෙැ දකින්නේ. මේ මනෝමෙන් උපදවාගත්ත ලෝකේ වෙනම එකක් ඒවගේ ඉස්පරර්ස අතේත්. වම කාරන ස්පර් සන්තය හටගත්තතා ඉතුරු නැතුවම නිරුද්ධ වුණ. ඊට පස්සේ මොකද කරන්නේ මේ උපදවාගත්ත ලෝකය ඊට පස්සේ නැවත වතාවක් ආහාරය පැත්තට යොමු කරනවා. ඔන්න දැන් සතර ආහාරයට බැසගන්නවා. එහෙට මේ ලියාපදිින් සහිති දීලයිවරලා මේ පුද්ගලබා විහේ පැළකරනවා පදිංචි කරනවා මෙයා තමයි මෙහෙ ඉන්න කියලෙවරලා. මේ තමන් හිතේ ඇතිකරගත්තේ ගතිය දැන් මේ පැත්තෙන් දකිනවා. තමන්ගේ හිතේම තියන ගතය මේ පැත්තෙන් දකිනවා. එතකොට ඒ රූපයවත් අරම මුලින් සඳහංකරේ සත්වේ පුද්ජලෙක් වෙන්න රූපය ආහරෙන් අටගත ආහරෙන් දෝද නිරද්ධවන නනාත්මූ දර්මතාවයක්. මේ නාමධර්මටිකද. අනාතුමු දර්මතාවයක්. නාමරූප දර්මතා දෙක නිසාම අවිද්‍යාවෙන් අපි හදාගත්ත සංකාර නිමිත්තක් තියෙනවන්නං. ලෝකයක් තියෙනවනං වටිනාකංදීල හදාගත එබඳු ලෝකයක් තියෙනවන්නං. ආස් රෝලිින් හදාගත්ත ඒ ලෝකයේ අප ැන් සතර ආහාරය පැත්තට ඉස්පරසන්තය පැත්තට යොමු කරලා දැන්. ඔන්න අපි ඒ පැත්තෙන් සත්වය පුද්ජිලිෝ දකිනවා. දැන් අපිට දකිනවත් එක්කම ඊට පස්සේ ඔන්න ට පසේ බව බවපච්චාජාති එහම සත්වය පුද්ිලෝ ඉන්නව කියලා අපි පැත්තට යනවත්ක මේ ඉන්නවා කියින් අදහස දැන් තියෙනවා. අපි අපේ පංචුපාදානස්කන්ද ලෝකයේ දැන් පැල කරලා කාම වස්තුූන් තුලා මෙහෙ තිබුණ තියෙනවා කියලා. අතීතර්තමාන් අනාගත දැන් තුන් කාලෙෙන්ක ඇසුරු කරනවා. තන්හාමාන දිිට්ටියෙන්. දැන් අපිහෙම හිතාගෙන ඉන්නවා. අපි එහෙම හිතාගන මෙහම ලෝකයක් පරිහරණය කරන කොටත්. මේ මොහොතෙත් එබඳ ෝකයක් මේ බාහිර තියෙනවා නෙවෙයි. නමුත් අපි ඔක්කෝම අවිද්‍යාවංගින් අපිට එහම සත්‍යයෝ පුද්ජිලි හම්බේෙනවා. පින් තුනඒ නිසා රූපය හොදට විවස්ථාපනය කරලා. තේරෙන් නැත්තං රළුමට්ටමෙන් කායනු පස්සනාවෙන් හුදෝට පෙන්න්නනල පෙල්ලා. පස ේදන පසනාව චිත්තන පසනව දම්මානු පසනාව සතර සතිපට්ටහානයෙන් කාය වේදනා චිත්ත දම්ම කෙන සිව්පොලේ ඇත්ත ඇති හැටියෙන් පෙන්නලා. මේ අදහස ඒ පැත්තට බහාලන්ඩ නැතිවෙඩ. සතර ආහාරය ඇත්ත පෙන්නුහම මේ අදහස එහට බහාලන්ඩ බෑ. ඥාන දර්ශනයක් යෙදිච්චහම ඒ නුවනට විඤ්ඥානයේ විඤඥානාත් ටිතියක් වෙන්න නෑ වි්ඥානයේ බැසගන්නේ. ැසගත් තොත් තමයි පැළවෙල යන්නේ. එනිසා උපදින ධර්මතාවේ නෑ කියන්නෑ. එහම හේතු තිනි සාහටගන්න අඉතුරු නැතුවම නිුද්දේෙනවා කියලා. තන්හාාව නැතිවෙනවත්තෙකම මෙ හාටයොමු වෙන්න. එනිසා තන්හාාවගේ නිරෝධය මේ අවිද්‍යාවගේ නිරෝධය නිසාම විද්‍ය අයුපදුනාම කරමක්ෂය වෙනවා, කර්මක්ෂයවී, මහරහාම ජීවත්වෙනන සත්වය පුද්ලෙක් නැති කල. මැරෙන්් සත්වේ පුද්ලෙක් නෑ එනිසා මේ මොහොතෙම ජාති ඇතිවෙෙන්නෑ දැන්. එනිසා ජාති නිරෝධයෙන් කියීනා ජාතිවසිතං මගේ ජාතිය ෂය වුුණා නා පරng ඉත්තත්තා ඇති පජානාති මත්තේ කළ යුත්තක් නෑ කිල සිංහනාද කරනවා. එදා යමකතෙරුන් වහන්සේ මේ ධර්මතාව අවබෝධ කරගෙන. උතුම්ම අරිහත් භාවයට පත්තුනා අපි සෑම සිලු දෙනාටම මේ උදාාර දර්ශනය. චතුරාරි සත්්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනිින් සැනසෙන්ඩ හේතු උපනිශ්‍ර වේවාගල හැම දෙනාම සාධකාරයක් පවත්තුමු. ඉතිං මෙබඳ උදාර සත්ක්‍රියාවක් ධර්මදානය කුසල ධර්මයක් සිද්ධ කරමෙන් බලාපොරොත්තු වෙනවා.මිය පරලෝග ඥාතීන්ට සුජීවත්තු වාසයකන සියලු දෙනාටම පින් අනුමෝදන් කරන්්ඩ ආශිර්වාද කරන්න. නිසා අද දවසේ පින් බර දායකත්වය සපේල තියනවා පිට කෝට්ටේ එපිට මුල්ල පාරය පදිංචි කුසුමා පෙරේරා මහත්මිය චන්ද්‍රා පෙරේරා මහතා එවගේ සම්මන්ති විමලසේන මහත්මිය එරංගා මහත්මිය ඇතුළු පවුල්ලේ සියලු දෙනා අද දවසේ මේ පුන්පුහෝය දවසේ ධර්ම දේශනාව සඳහා දායකත්වය සපේල තියනවා අරමුණ තමයි සම්බුද්ධ වාසනය ආරක්ෂා කරන්න වූ මහා සංගරත්නයට සෙත් ප්‍රාර්ථනා කරඩ. ඒ වගේ පෙබරවාරි මාස දාහතර වනි දින උපන්දිනය සමරණ බොහම සුන්දරදවසක් නේද. පෙබරවාරරි මස දාහතරවේදින උපන්දිනය සමරණ චන්ද්‍රා පෙරරා මහතාට නිදුක් නීරෝගි භාවය පාර්ථනා කරඩ පෞල්ලේ සියලු දෙනාට සමන්ති විමල සේන මහත්මිය කුසුමා පෙරර ෑනයන් ඇතුළු ධර්මස්්‍රවනය කළ සෑමසිලු දෙනටම ආයික සා මාන්සික නිරෝගි භාවය ප්‍රාර්ථනා කරන තුනරුවන්ගේ අනන්ත ආශිරර්වාදේ ප්‍රාර්ථනා කරන්න. එවගේ මුදූදරුවන්ගේ අධ්‍යාපන කටයතු රැකී රක්ෂ කටයුතු සාර්ථකවීමට සැමට උතුම්මූ නිර්වාන අවබෝධය ලැබීම කියන මේ උදාාර් සත්ක්‍රියාවන් රාශයක්ක් පෙරදැරි කරගෙනයේ ආශිර්වාද කරන්න බලාපොරොත්තුවෙන්නේ. එවගේම සියලු දෙවරොන්ට දෙව් මෑනිවරුන්ට එවගේම. ුම පේර මහත්මිය සහ චන්ද්‍රාපෙරා මහත්මිය පෙරරා මහතාගේ මියගේිය සංසාරගත සියලූම ඥාතීන්ට විීරෝධා රණ විරුවන්ට අපවත්තිී වදාල මහ සංගරත්නයට පින් අනු මෝදන් කරන්ඩ බලාපොරොත්තිෙනවා. එවගේම ධර්මදානමය පින්කම සඳහා තවදුරටත් අදදාවසි දායකත්වේ සපේනවා හෙ අන් තුඩුව පුවක්ගහලන්ද පාරයේ. සෝමලතා කොඩිකාර මහත්මිය තිෙද විශ්‍ය හයවිනි මාසි ස පරලෝ සැපත්ඩ සෝමදාස ස්වාම් පුරුෂයායටට පින් අනුමෝදං කරඩත් එවගේම දිදස් විසි දහවිනි මාසි පලවෙනි පරලෝ සැපත් තමන්ගේ එකම දියණිය වෙන WA. මදුෂානි සමන් කුමාරී දියණියට පින් අනුමෝදන් කරන්නත්. ඒවගේ මීට වසර විසි හතරකට පෙර මිය පරලෝගිය WNA සේදිරිස්පියානන්ටසා GAD රොසින් නෝනා මෑනියන්ට පුුණ්ඥානු මෝදනා කරඩ, සෝමලතා කොඩිකාර මහත්මියගේ දෙමාපියන් ඇතුළු සියලුම ඥාතී පිරිසට පින්ක් පැමිණවීමටත්. ඒවගේ ගන ගොට පවුලේ මිය පරලෝගගේ සියලූ ඥාතීන්ට පුഞ්්‍යානු මෝදනා කරඩ. එවගේම, හි යන්තුුව යාාදාසනපේ ෞරෝණී ස්මින්න් වහන්සර නිදුක් නීරෝගේ සුවපත්භාවේ ප්‍රාර්ථනා කරන්්ඩ සිලින් ගනයගුඩ පුංචි අම්මාට නිරෝග සුව ප්‍රාර්ථනා කරන්න කියන මේ උදාර අදහස්්‍රාසියක් පෙරදරි කරගෙනයි මේ දෙපිරිසම අද දවසේ මේ උදාර සත්ක්‍රියාවට දායකත්වය සපයන්නේ. පින්වතුනේ නිසා මේ තුළින් ඒ කරශිුණන සියලූම පුුණේ සම්බාර ධර්මයන් අපි මේ වෙලාවෙ අනු මෝදං කළේතු සියලු දෙනාට අනු මෝදං කරමු ඒ අනුව ප්‍රථමයෙන් ලෝකයත් සම්බුද්ධ සාාසනයත් මේ පින් උත්තුන්ගේ ගෙවල් දොරුවල් රැකී රක්ෂාදි කටේතුට අධිගෘහිතු, ශාසන මාම කිෂ්ට කාරක සම්මයක් දෘෂ්ටික සියලුම දෙවිදේවතාවෝ මේ පින් පෙත් අනුමෝදං වේවා. දෙවියන්ගගේ දේවයිසුරු වර්ධනය කරගන දෙවියොත් ප්‍රාර්ථනය බෝධියකින් උතුම් නිවනිින් සැන සෙත්වායි කියල සාධකාරයක් පවත්තමු. එ වගේම නම් සඳහංකල දෙපරිසේම මියපරලුවග ඥාතියෙන් පින්ම් බලාපොරොත්තු ඉන්නවොන ඒස් හෑම සිලු දෙනාම ඔවුන් කලාවූ පිනක්මෙන් සතුටෙන් සාධුනාාදෙන් මෙ පින් අනු මෝදං වේවා. සහ සම්බන්ධවන ඔබ සෑම සිලදිනා නමින් මිය පරලුගේ යම්තාක් ඥාති හිතෝතුන් පිරිසක්කින්න වොන ඒ සෑම සිලුදිනාමත් තමං කලාවු පිනක් මෙෙන් සතුටෙන් සාදුනාදෙන්ම පින් අනුමෝදං වේවා විශේෂයේමා පි පින් අනුමෝදන් කරාාවන අවශ්‍යනෑ. අපේ ගෞරෝණී අවසරයි දරනාාගම කුසලදම්ම නායම්පන් වහන්සේට නමුත් අපේ යුතුකමක් තියෙනවා මේ ජීවිත කොච්චර කුසලධර්ම සිද්ධ කරගත්තත් ස්වල් පැසිල්ලේ. ම ොහ හතුත්ක්ම භිතනක උපත්ති බ එන්න්නොනන් අපේ ගෞරුුණ නායකමයෙන් පාන් වහන්සේ අපි මේ වෙලාවෙ සිහිපත් කරගන සෑම්සිලු දෙනාටම අබතන කඋපති ලබ අයිවොනගේ අත මවිදදිලලා සැපෙන් සැපේට පත් වෙලා ප්‍රාර්ථනය බෝධියකින් උතුම් නිවනින් සැනසීමම් පිණිසම මේ උදාාර පුණි ශක්තියෙන් හේතුඋපනිශරවේවා පාරමිවේවා කියල සාධහෝ කියෙල් ආශිරවාද කරම් ඒ වගේම ඒ පින්වත්. දායක උබය පාර්ශවටමත්ඒවගේ බෞද්ධ්‍ය මාධ්‍යජාලය හරහා ශ්‍රවණය කළ ඔබ සෑම සිලු දෙනාටමත් එවගේ ගෞරෝනිය අවසරයි වත්මන් සභාපති බොරලන්දිී වජරත්ඥාන අපේ ගෞරෝණියය නායක මයිම් පන් වහන්සේ ඇතුළු කාරි මන්ලෙස් සෑම සිලු දෙනාටමත් පින් ලබාගත්ත අව සහියලුම දෙවියන් දේවා ශිර්වාදයෙන් තුනරුවන් සතු අනන්ත ගුණ බලයෙන් මේ මහාපුුණි ශක්තිය බලයෙන්. නිදුක් නීරෝගේ සවපද බාව දිගා සිරි සම්පතිය සැලසේවා අපළ උපද්‍රෝ දුරුවේවා කායික මානසික සැනසී මැතිවේවා සත් බලාපොරොත්තු විෂ්ට සිද්ධවේවා සෑම සිලු දෙනාටම නිදුකින් නිරෝගි සුවයෙන් මේ ජීවිතය තුළදීම සද්ධර්මය අවබෝධ කරගෙන අධගව මාර්ගඵල සාක්ෂාත් කරගණ්ඩ මෙ උදාාර පුුණි ශක්තිෙන් හේතු පනිශ්‍රවේවා පාරමි වේවා. යම් හේතුවක් නිසා. මේ ජීවිතය තුළදී ධර්මාවබෝධෙන් නොහැ කිව්ුණොත් බොහෝදුර සංසාර ගමන් කරන්න ඇතුව. සුගතිගාමි ආත් භාවයන් ලැබිලා අසත්පුර ශාස්ත්‍රයෙන් දුරිම්ම දුරවෙලා සත්පුර ශාස්්‍රෙටියොන් වෙලා තමතමන්ගේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවුණු සැනුසනු ශාන්ත නිවංස්තුව, ශාක්ෂාත් කරගඩ මෙ උදාාරපුනිිශක්තිෙන් හේතුපනිශ්‍රවේවා. ආර්මි වේවායි සාදුකෙල අනිවන් සුව ප්‍රාර්ථනා කරගමු සියලු දෙනාටම තෙරුවන් සරණයි. අගසවපතවිලපු අප මහා බුදුසසුනේ සශී දෙවිසන්ස්කාර අත්හල පපුතු රජාවයි මහසද සමුලුුවර ඇස්සුනිි මහවේලුවන සංඝවෙනූුවන්න ප්‍රතිමොක් දෙසූුවයි නවන්දිනේ අදිටනින් සිල්සුව जीवन्द्ना सम्भोधिवन्